තෙරවන් සරණයි කවුණාවන්ත ගුණබර සත්පරුස පිින්වත්නී, සෑම සෙන්සුරාදා දිනකම අකණ්ඩවම සිදුකරන ඒ සජීවී ධර්මසාකච්ඡාවාරී හැත්තෑ නවවන ධර්මසාකච්ඡාවාරයයි අදත් මේ විදියට ආරම්භ කරන්නේ. සමන්තාචකවාලි සු අත්‍රගච්චන්තුදීවතා සද්ධම්මංමුනිරාජසේ සුනන්තු සගෙමොක් දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්ත නමුෝටසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්දසේ, නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුදදස්සේ. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ටනී සජීවී ධර්මසාකච්ඡා මාලාවි හැත්තේ නවන ධර්මසාකච්ඡා වාර්යයි අදත් ර පචංච සුපිංවත් ව්‍යපාරික ජයිලා පේමසිංහ මැතුන් එම පින්වන්ත සාන්තිරන්තුන්ග මැතිනිය දෝදරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ්‍ය තපව වන ආරන්න සේනාසනයේ සිට ආරම්භ කරන්නේ අද අපේ සිිස්සේ සුපින්වත් අපරැකගේ පං්ඥාසාර පොඩි හාමුදුරු නිවාගේ මාතර දමිත පොරිහාමුදුරු කාර්මන්්ඩලේ සල පින්වතුන් වහසට සහයෝගයේ දක්වනවා සත්පුරුස නාවන්ත ගුණබර පින්වත්නයේ. ඔත්තු අහලතියෙන පස්්නාතර පලවැනි පස්්නේ තමයි අසුභ භාවනාවේදී කුණපකොටස් රූපයේ වල අනිත්‍ය බව දකිමි ධාතු මනසිකාරීද එයට උදව්වේ. පංච උපාදා නස්කන්දයේ අනිත්‍ය මිනෙහි කර අවස්ථාවේ චිත්තක්ෂණ දාහතකදී නිරුත්ධවන රූපී සිටවිල්ලක්. නාමයක් සකස්කර නිරුත්ත වන්නේද. ප්‍රපංචසා සංස්කාර අතර වෙනසක් පවතීද. අනිත්‍ය වූ මනසිකාර පමණක්ද. හැකිනම් ඒ පහදා දෙනමින් ගෞරව පූරකොයි ඉල්ලා සිටිමි සූත්‍රයක් දන්වන්න හැකිද ස්වාමන් වහන්සිම මසලකිලා හලා තියෙන්න. කවනාවන්ත ගුණබර පින්වුවත්නී. පවත් අපේ ගෞරවනය සාමී වහන්ස තමක් අහලතියෙන්නේ පින්වත් අපි ගෞරවනීය සාමිපාධාණන් වහන්ස ඒ කවන මෙන්න මේ විදිහටයි අපි දැනවත් කර ගාන්නට ඕන. අසභ භාවනාවීදයේ කුණපකොටස් රූපයේවල අනිත්‍ය පව දකිමිකිව්වා හම ධාතුමාන්සිකාරයටයට උදව්වී කළ කිව් හාම ඉතින්දි අපිට අසුභභාවනාවත් කුණපකොටස් බැලීමත් කිය ඒ සමත භාවනාවට අදාළ කවුණුට්ටි කීපේ මතකට ගන්න වෙනවා. ඒ තමයි අපි අසුභභාවනාවීති අතීතීති ගත්තේ කෙනෙක් මානයට පත්වනාට පස්සේ. ඒ මලසිවුරරු දහයක ස්වභභාවයන් දැකල ඒ අනුව උගානිමිත්තු උපතවාගෙන උසත් සමාධි උපදවාගන්න සිදුකර භාවනා ක්‍රම. දහයක් තියෙනවා. උද්ධමාර්ථක විනීලක විපුුබ්බක විච්චිද්ධක වික්කාාහිතක වික්කිත්තක හත වික්චත්තක ලෝහිතක පුළවක අට්ටික කියලා එතකොට මල සිවරක පත්වෙන්න්න පුළුවන් අවස්ථා දහයනෙ එයින් උද්දුමාතක කියන්නේ මැල්ලා දින දෙකතුනකට පාස සුලම්පිවුණ වගේ සුලම්පියුණු ටව් බෙයක් වගේ ඉදිමිලාගේ පිළිකුල් මලසිවුර ඇවිනිීලක කියලකිවේ බොහෝසි ඉදිමිලාගේ මළසිවර ධනහිස් පියවුරුවාගේ මසින් වැඩියගේ තැන්වල රත් පැහැ ඇතිල අප සැරුව පියුණු තැන්ගව නිරපැහ ඇති ලබ හට ගන්නවා ඒ අවස්ථාව ඒවාගේ විපුප්භ කියලාකිවවේ. ඒ මැරිච්ච කෙනෙගේ ඒ ඉදිමෙන මලසිවර ටිගෙන්ටික සැරවපෙරලා ඇස් දෙකන් දෙක නාස්පුඩු මොකය අදෝමාර්ගය යෝනිමාර්ගය ආදී තැන්වලින් මුත්‍රමාර්ග අදී තැන්වලින් ඇයිවගේම සරීදී කැදී පිඳීගේ තැන්වලින් සැරව වැගේ දෙෙන පටන්ගන්නවා ඒ දිහා බලාගෙන උද්ගානමි උපදවාගෙන සමාදිය උපදවා ගැන විපුප්වක විච්චිත්තක කිීවේ අතීත අපරාධකර මනුස්සයින්ට අතපය කපලිවරල බොහෝ වෙලාවට දුන්නෝ වද වීත්නා සහහි වගේ මානයන් තියනෙම දෙකට කපපු මලසිරුවල කොටස්නේ බලමින් භාවනා කිරීම. වික්කාායිතක කියලා කිවේ. සොහංගලට කැලෑවලටි කෙනල්ලද අප මලසිවරුුවල බල්යන් කැෙහලිමු කුස්සන් වගේ සත්ව ඇවිල්ල අනුභබව කරලා තැන්තැන්වල පලදු කළදාපු ඒ මලසිවුරු. විකිත්ත කෙරකවු මලසිරරු අනුභව කරන කැෑසවත්වේ වගේ අත්පා වගේ අවේව ඇද ලදාල තැන්තැන්ගවලට අරංගිහිල කාලා ඒ විදිහයට විසිල්ලා තියෙන මලසිවුරු. හත විකිත්ත කෙරකිව සරීරයේ. කැබලිවලටම කපලදාල තැන්තැන්වල තිය අවස්ථාවක් ස්ස රජවරු තමන්ගේ වැරදි කරන අයට පුද්වෙර සතුරන්ට ඒවගේ ඉතා දහුණු දනුවන් ලබා දෙන කීන්තිය තර්මී හැටියට සරු කුඩා කැබලිවලට බල දාල ැන්තැන්වලට දාලා තියෙනවා. ඒකින් උද්ගානමිත්ත උපදවාගෙන භාවනය කරන්න ඕන ලෝහිත කලකිව සිවුරේ තැන්තන කපා කොටලා මානයට පත්කර මලසිරේ මුලු සෛදේ පුරාම ලියට ඇවෙල්ල තියෙද්දී ඇඒ දිහා බලාෑගෙන උද්ගානමිතඋපතවා ගැනීම පොළව කියලකිව සොහම් පිට්ටනිවල කැෑවල කුණුනු පනවාන්ගෙන් ගැවසේගත් ඉතාම පිළිකුල්. මලසිවුර ඒකත් උද්ගහනිමිති උපතවා ගෙන ප්‍රතිබාගනිමිතිආදයට පැමිණන්නට ඕන. එතකොට ඊට පාස අට්ටික කියලාකිවවේ සොහොනේ ගෙනලදාපු ඒ මලසිවරුවල හරි හෙමනැත්තන් ආාර්තමානය ආරන්න වල තියෙනවාගේ. ඒ ඇත සැකලී විදිහට තියනඒ මලසිවරද එකනු උද්ගානි මිටුපතවාගෙන ප්‍රතිභාගනි මිතිආදියයට ඇවලෙන් ඕන මේ අසුභ භ විදිහට අපේ පින්වසායනාස තියෙන්ෙන්නේ ඒක ඒ විදිහට මතක් කලේ අතීතිහෙම පුළුවන් වුණට වර්තමාන අස්ුභාවන හැමකාන්න බැකීනක වටහගන්නත් ඒ වෙනුවට අපි වර්තමාන විශේසයම ධාර්තමානසිකාරයේ වගේ පිළිකුරුභාවනාව කායකත සතියාදිය තමයි වර්තමානයේද අපි ගොඩක් බහුලවසීම කරන්නේ. එතන අපිට අසුභ භාවනාවේදී කුණ පකොට විදිහ ඇ එහෙම පිළිකුල් භාවනාව නැත්තැන් අපි කායකතා සතිහෙම ගන්න වනම්. ඒ විදිහට අරගන්න ඒක අනිත්‍ය විදිහට වැඩුවත් අපේ පංවාස වහසේ ඒක අයිතිවෙන්නේ විදාසනා භාවනාවට ඒ කියන්නේ කායකතා සතියෙන් විදාසනාවට යොමයුමත් තම අයිති වෙන්නේ. කායකතා සතතියෙන් විදාසනාවට යොමයුමත් තම ඒකයිතිවෙන්නේ. එතකොට අපිට ධාතුමනසිකාරය ඇතත් ඒ උපකාර වෙනවා. එතනදීක මෙන්න මේ විදිහට අපි ගනිමු. ධාතුකොටස් ගත්තාහම ධාතු කොටස් සතුලිස් දෙකක් තියෙනවානේ. පැටවිධාතුව බහුල කොට්ටා ඔක්කෝ විස්ක් තියෙනනවා. කෙස්්න ලෝම් නිය දත් සම මස් නහර ඇට ඇටමිද්ලු වග්ගඩු හදවත අක්මාව දළඹු ඇලදිව පෙනහල්ල අතුනු අතුන් බහන් නොපැසුනු හාර පැසනුහාර මොලේ කියලා. ආපු ධාතුකොටස් දොල හත් තියෙනවා. පිත සෙම සැරවල්ලී දහඩිය මීන්දතෙල් කඳුලු ඌන්ු තෙල් කෙල සොටු සැඳමිද්ලු මුත්‍රා කියලා. තේජෝධාතු කොටත් හතරත් තියෙනවා සන්තාපන තේජෝධාතුය ගැන් සරීරයේ උණුසුම ජරාපන තේජෝධාතුය ගැන් සරීරී දිරීම. පරිධහන තේජෝධාතුව සරීරයේ දැවීම එක නැස් දැවිල්ල පපෝ දැවිල්ල අත්පා දවිල්ලා දිය පාචක තේජෝධාතු අනුභව කරපු ආහාරයේ පැසවීම මේ විදිහට ඊට පැස්ස වායෝධාතුක කොටස් හඇත්තියෙන උත්තංගන්වාතය අදෝගන්වාතය කුජි සේවාතයේ කොට්ටා ස්වාතය අංග මංගානු සාරීවාතය ආශහස පස්වා අසවාතයේ කියලා. මෙ මේ විදිහට ඒ ධාතුකොටස්හතලෙස් දෙකක් තියෙනවා. මේ නම් ධාතුකොටස් ඔස්ස හිතේ එකංකරගන්න වනම් ඒ අඩමුණ. බොහෝ දේවල් විස්තර්වසයෙන් ගන්න නැතුව. මේවා නීතේ දුක්ක අනාත්ම විදිට බලන්න ගියොත් අහුවෙන්නේ එක විදර්සනාවට. ඒයන්නේ කායගතා සතිය නැත්තං අසුභාවනාවෙන් පිළිකුල් භාවනාවෙන් විදර්ශනාවට යොමීම තමයි ඒ කරලා තියෙන. එකෙලිීමම අසුභ භාවනාවවටනවනං ඒකින් ඒ අසුභ අරමුණ අරගෙන ඒ අස අරමුණ තුලින් ද්ගානිමිත්ත පදවාගෙන ඒකින් ප්‍රතිභාගන මිත්තුවපදවාගෙන ඒක උපචාර සමාධයට ඇවිල්ල ඒකෙන් ්‍යානවලට යොමුවෙලා කටයුතු කරන්න ඕන ඉතින්ද උද්ගානි මිත්ත්‍යෙදි විදාසනාවට යොමකාන්නක් පුලුවන්. ඒ ප්‍රතිවාාගනි මිත්්‍යෙ විදාසනාවට යොමුකාරන්න පුලුවන් උපචාර සමාධය අරපනා සමාධිවල්දී ඇධ්‍යන වර්ධි විදාසනාවට යොම කරන්න පුළුවන් ඒ කොහොම වනත්. විදර්ශනාවට යොමුවීමේදී මේ අසුභභාවනා වඩමින් සිටිනකොට ඇතිව නැතුවගේිය මේ රූප ධර්මත් මේදා අනාම ධර්මත් ඇතිව නැතුවයන් නිසා අනිත්‍යයි ඇතිවීම් නැතිවම්කින් නිරන්තරීම පීරාට පත්ව නිසා දුක්කයි. ඒ තමතමාන් කැමැ දෙෙස නොපවතින් නිසාත්ම මම සත්‍ය පුද්ගලයා විදිහට දකින්න කිසිවක් නොමැති නිසා අනාත්මයි මේ විදිහයට අනිත්‍යයි දුක්කයි අනාත්ම ආකාරයට තිලක්සනයට නන්වමින් නාමරූප පරිචය ද ඥානයට යන්නට ඕන ඒ තමයි අසූභාවනනාධයෙන් විදාසනාවට යොමු ඕන විදිහ, මේ විදිහට පින්වන්තාපේ ගෞරෝනිිය සාමිපාධාණන් වහන්ස. අසභ භාවනාවේදී කුණප කොටස් වල අනිත්‍ය දකිනවානං ඒ අසුභ භාවනා විදස්සනාවට යොමු කර ගැනීමක් වෙනවා ධාතුමන්සිකාරයක් ඒ විදිරි විදර්සනාවට යොමු කරන්නට ඕන. විදර්සනේදී නාමරූප පරිච්චේතඥානය ඇති කළගඩ ඕන ඉස්කධ ධාතුවායත් ඉන්ද්‍රියන් ආද ඉතා හොඳින් අවබෝධ කරගෙන ඉන් පස්ස පටිචච සමපා ධර්මවබෝධයට යන්නට ඕන ඒ විදහසනාව නැතු අසුභාවනාදී අපි සමත විදිහට වැඩුවත් ඒ අසුභ සංඥාව අසු අර්මයේ භාවනා අරමුණ අරගෙන ඒඔස්සේ අප උද්ගානනිමිටි පරිකරණ මි උද්ානිමි ප්‍රතිභාග නිමිති ආදිය පහු කරගෙන අර්පනා සමාධ්‍යආදයට යමින් කටයුතු කරන්නට ඕන. එතනද අපි පිංහත් සාමිනා සහල තියෙන ඒ පස්නෙමි ඊළඟික තමයි පංච උපාතා නස්කන්දී අනිත්‍ය මිනිහි කර. අවස්ථාවේ චිත්තක්සන දා හතකදී නිරුත්ධ වන රූපයේ සිටිවෙල්ලක් නාමයක්. සකස්කර නිරුත්ත වන්නේද කියලා. ගෞරවනීය පින්වත් අපේ සාමීන් වහන්ස. පංචි උපාතා නස්කන්දී කිව්හාම අපි රූප වීත්නා සඥඥා සංකාර විඤ්ඥාණයන්ගේ මේමොහොතත් ඇතිවන ඇතු යනාආකාරය මෙනහෙකර ඇද අපිට අනිත්‍ය ලක්සනයේ දකින්න හම්බ වෙනවා. චිත් අස්සන දාහතකදී රූපය නිරුත්ත වෙනවා කියන්න සිතිවිල්ලගන්න ගියොත් අපේ සාමන්හන්ස ඒක ලෙහෙ සිවෙන්නැහැ. ඒකට හේතුව තමයි අපිට චිත්තස්සන දාහතක රූපී ආයුකාලේ සාමාන්‍ය අභිඥා නොළොපු කෙනෙ එට හසු කරගන්න දුස්කරකම. මේක රූපාපිට එහම චිත්තාසන දාහතකමීතයන් නැතුව, කම්ම චිත්තලිතු ආහාරිකෙන හිීතවන්ගෙන් ඇතිවෙලා ලක්සණය අනුව නැතුව යද්‍යිම නැවතත් හේතුහින්ද ඇතිවන. ඒ ඇතුව නැතුූ යනස්භාවේ විදියට එහෙම දකින්න කටයුතු කලෝතින් අපිට රූපයේ සනත්ත්‍රයේ දකින්න හම්බ වෙනවා. ඒවාගේම ඒ කාරමුණු කරමින් පැවතුුණු. මේ වීනා සංඥා සංකාරයයන් සහිතයි විඤ්ඥානයේ නාම ධර්මයොත්, ඇතුව නැතු යනාආකාරය දකින්න පුළුවන්කම ලැබෙනවා. එතුොට මේ නාම ධරමයෝ මේ රූප ධර්මයු හිීතුූන්ගින් ඇතුවුණ ඇතුූ සැනකින්ම නැතුූ යන ධර්ම විදියට දකින්න ඕන මිටන්දි සිටවිල්ලක් කියන එක නාමයක්. විදිහට අදහසා ගන්න පාමණම හේතුවකටවත් මකද විඤ්ඥාණය සහ. විඤ්ඥානයේ යෙදෙන සබබජිත්ත සාධාන චෛල්සික සහ ප්‍රකීනක චෛල්සික කුසල්නන්ගේ විඤ්ඥානය ඒකට සෝභන චයිසික අකුසල්නගේඒ විඤ්ඥානය අකුසර සාධානයන් සහිතහි ගැලපෙන විදිී චෛසික ධර්ම කුසල්නංගේ ඒකට සෝභ චෛයිසික වලට අමතරව සෝභන් රාසියනකෝ චෛසික එ යෙ දෙෙනවා එතකොට මෙතනදී साමාන්‍ය රාගයක් ඇතිසිතक රාගයක්, නැතිසිතक සයක් ඇතිනිස් ඇතිසිතक දසයක් නැතිසිතक मෝහයක් ඇතිසිතक,মෝහයක් නැතිසිතक දියුණුහිතක් නොදියුණු හිතක් ්‍යාන ලාබී හික් එහෙම නැති හිතක් ඔය විදිහට සිත සම්බාන චිත්තානු පස්සනාකමේයට යොමුවෙලා කටයුතු කිරීම තමයි කළ යුත්තේ මොකද අපිට චිත්තාස්සන දාහත්තකදී නිරුද්ධවන රූපී සිතිවිල්ලා කාදී විදිර දකිනකමේ අසාර්ථක වෙනවා එනිසා. එක ඒ විදිහට කවුුණු තේරුන්ගන්නට ඕන ඒවගේ අපේ පෙන්වා සාමින්න් වහන්ස අහරතියන ඒ පස්නෙම තවත් ප්‍රස්නයක් ප්‍රපංචසා සංස්කාරත්තට වෙන සක් පවතීද. අනිත්‍ය වූ මනසිකාර අනිත්්‍යෝ මන්සිකාර පම නද්ද. හැකින මේ පහදා දෙන්න කියලා. ගෞරවනය පින්වා සාමින් වහස ප්‍රපංචසා සංස්කාර අතර වෙනසක් පවතිනවා. සංස්කාර කිව්හාම පංචුපාදා නස්කාන්දයේ සංකාර කියල කියන්නේ. අපේ පින්වා සාමිින්න්නහස චෛතසික පනස් දෙකින් චෛතසික පණහකට නමක්. පංචුපාදා නස්කන්දී සංකාරකන වචනයෙන්වෙන්නේ චීතනාවසා ඉතිරි චයිසික හත්ලිස් නවේගන චෛසික පනාකට නමකීගැන වේදනාස්කන්දීට ඇති වේදනා චයිසිකය නැතුව සංඥාස්කන්දීට ඇති සංඥා චෛසිකයක් නැතුව අපිට ඉතිරි චයිසික පනහාතමයි පංචුපාදා නස්කන්දී සංකාර වෙන්නේ. පටි්ච සමපාදය සංකාර වෙන්නේ අපේ පින්වාට සාමීන් වහන්ස පං්ඥාබි සංකාර අප්ඥාබි සංකාර, ආනෙෙන්ජාබි සංකාරියු, අවිද්‍යාවනිසා රැස්කරගන්න. පිම් පව ආනංජාපි සංකාර ආදිය. එතකොට ප්‍රපංච කිව්වා මීට වඩ අභේෙනස් ප්‍රපංචයන් ගැන සූත දේශනාව සඳහන් කරන්න කියලා කියලා තියෙනවා. එහෙමයි අපේ සහන්ස මදු පින්දික සූතය බලන්න මේ යවකලාපී සූතය බලන්න ඒ සූත දේශනාවල ය ගැන බොහෝ විස්ත ගැන් මේ අවබෝධ කර ගන්න පුළුවන්. මජිම එකකායතින මජ මඩු පින්දික කියර සූතයක්. මෙ මදු පින්ික සූත දීශනාවේ අපේ පින්හ සාමින්හන්ස ප්‍රපංචතියන වචනයට දක්වල තින තීරුම හොඳටම හොයා ගන්න පුළුවන් අපිට. ඉතින්දී තියෙනව ඒක චක්කුංච පටච්, රූපීච උපච්චතිී චක්ක විඤ්ඥාණන්. සංගති පස්සු පස්සපච්චයා වේදනා යං වීදේතිතම් සංජානාති යන් සංජානාතිතං විතක් කේති යං විතක් කේති තම් ප්‍රපංචේති කියලා ඇසත් රූපයත් හින්දා ඇසේ වි්ඥානය හටගන්නවා මේවායේ එකතුව ඉස්පරසේ ඉස්පර්සය නිසා විඳීමත් විඳීම නිසා හඳුනාගැනීමත් හඳුනාගැනීමෙන් විතරකයත් විතර්කය නිසා පපංචත් ඇති වෙනවා කියලා සඳහන් වෙනවා එතින්දි පපංචේ කියල කියා න්නේ ආයතන හයිෙන් හඳුරාගත්ත දෙයක් ගැන දිගින් දිගටම සිතා බැලීම විදිහට තමයි අපි තේරුම්ගන්නට ඕන. මේ විදිහත ඒ කවරණ තව විස්තරවස්සයෙන් දැනගන්න පුළුවන්ගේ සූතදේශනා බැලවාට පස්සෙ. මඳු පින්දික සූතයේදී ගැන බොහු මේ දීර්ග විස්තරයක් එෙනවා ඒවගේම යව කලාපී සූත දේස්නාවීදී ප්‍රපංචය ඉතා සියුමුණු මාරබන්ධනයක් විදිහටත් භාගිවතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඒ විදිහට ඒකවනු වෙනවෙනම පැහැදිලිව දැනගන්නට ඕනේ බොහෝම් පින් අපේ පින්වා සාමිනාස පස්සනයක් ඉදිරිපත් කළාට. නොතේරුන් තැනැ අපිට. පෞද්ගලික උනත් අහන්න පුළුවන් නැවතත් මේ අවසථාවයක් ඇතුවුණොත් නොතිරුන්තැ තිබොත් අපින් එක දිගින්දිට මෙමසන්නෑ ඊරඟට අහලතියෙන පස්නේ තමයි තෙරුවන් සානය පින්වත් ස්වාමින් වහන්සේ බුදුන් කලි එක්තරා රහතන් වහන්සේ නමක් විස්වී කෙළෙවර සෙවීමට ගොස් අතරමං වී සිටියදී බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේ නැවත ගින්වා අගෙන අවවාද කළ බව අසා තිබෙනවා. එම රහතන් වහන්සේ කෞ්ද. එම සූතද ස්නාව කුමක්්ද තෙරුවන් සාණය කියලා. සත්පුර්ස පින්වර්ට්නි අපි මුගලම් මහරහතන් වහන්සේ පිළිබඳවත් එහෙම විස්තරයක් සඳහන් වෙනවා. මේ විස්සයේ කෙලවරක් එහම හොයන්න පුළුවන්කමක් නෑ. රෝහිතස සූත්‍රෙත් ඒ පිළිබන් සඳහන් වෙනවා. රෝහිතස්ස කියන දිවපුෘත්්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට රාත්්‍රී දිපැම නෙනවා. මේ රෝහිතස්ස දිවපුත්්‍රයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ල. බුදුරජාණන් වහන්සේගින් අතීතයේදී තමන් ලෝකී කෙළවර හොයාගෙන ගිය ආකාරය ගැන කියනවා. එතින්දී ඔහු කියනව මම භෝජපුත්ත වුණු ඉර්තිමත් අහසිංගිය රෝහිතස්ස කල තාපස කෙනෙක්. ඒ මට ඉතාමත් දැඩියුුණු පුරුදුපුහුණු කරපු පබල හැකි ආවත්්‍යබනා. ඒකොහේ හැකියාව කොච්චද කෙලකිවුවොත් හදියට දුනවායෙක් සැහැල්ලු ඊතලේකින් සිල්ප දක්වන දුනුවායෙක් ඇතට විතිනව වගේ මට ඒ වගේ ඉතාම වේගකින් පෙරදික අපරධක මුහුඳු ඉක්මවා වේගම් පාගමනය ලෝක කෙළවට යනවනම් හොඳයි එක ආසාාවක් ඇතෝන මම ඒ විදිහට ධ්‍යන උපදවාගෙන ලෝකයේ කෙලවර හො යන්න උත්සාහ කරගෙන ගියා ඉතින්දි සාමීණී ඒමට මළමුත්‍ර පහකරන වෙලාවල් ඇරන්න, තැම වෙලාවක මම ලෝකී කෙළවර හොයාගෙනයන්න කටයුතු කලා නමුත් එහෙම හොයාගන්න හම්බවුන් ැහැ මේ විස්වයි කෙලෙවර කියලා ඔහු තමන් අත්්‍රඳපු කාණා බුදුජාණන් වහන්සේට දේශනා කරනවා මේ වෙලාවීදී ඔහු සක්වල කෙලවර හොයාගෙන ගිය කාරණාව මුල්ු කරගෙන භාගිවතුන් වහන්සේ ධර්ම දේශනාවම් පවර්තනවා මේ විදිහට විස්්වී කෙළෙවර කියන එක එහම හොයා ග යන්න උත්සාහ කරපු ඒතිමත් ලම තවසං වගේම ඒතිමත් බිස්සවන් වහන්සේලා හිටිය ඒ ඒ විදිර තේරුන් ගන්නට ඕනෑ. ඊළඟට අහලතියන පස්නේ තමයි පින්වත් කල්්‍යයානමිත්ත ස්වාමින්න් වහන්සේ. ගෙවල් පිරිසුදු කිරීමේදී. මකුළු දැල් කැඩීම. වේයන් විසින් සාධන වීදලුවාදිය කැඩීම අකුසලයදද. එවැනි අවස්ථාවකදී එම සතු මැරුුණෝත්, ප්‍රාණගාත අකුසලේසි දුවන්නේද. එසේත් නැතිනම්. එවැනි දේවල් කිරීම මධ්‍යම්ප්‍රතිපතාවට අනුව කමක් නැද්ද. ස්වාමින්හන්ස කවුුණාවෙන් පැහැල්ලිකරදනු මැනවි කියලා. පිින්වත්නී බිස්සූන් වහන්සේලාගේ විනේනීතිවල සේ කියා තියෙනවා. එහි තියෙනවා විහර විහාරස්ථාන දවිලි පිහෙදාල මකුන් දැර කරල පිරිිසුදුව තියාගන්න වත්ක්‍රම සම්බන්ධව. සංගරාත්නයට බුදුරජාණන් වහන්සේ තමන් වැඩයින්න කුටි සෙනසුන් ආරාම විහර විහාරස්ථාන ගල්ලෙන් ආදිය අතුපතුගාල මකුන් දැර කරල පිරිසුදු කර තියාගෙනන්න අම්දන වදාලා තිය එදදි. ගිහි ඔය ඇත්තොත් මකුල් දැර ගඩක ජීවත්යන්න ඕන්න. ඔය ඇත්තොත් තවත් කෙනෙක්ගේ ගේයක්. ඇති කිරීමේ ඔහු ඔය ඔහු නුසුරු ස්තැනකයේ කටයුත්ත කර තියෙන්නේ ඔය ඇත්තු විසිං ඒවා ඉවත්කරමින් පිරිසුදු කරමින් කටයුතු කරගන්න ඕන. එතකොට ඥාන සම්පයුත්තව කටයුතු කරන මොක ඔබ තවත්ගෙනේ හානියක් කරන්න වද්‍යයනමේ සත්තු මරන්න ඒ සත්තුන්ව එතනින් ඔවුන්ට හානියක් නොහන විධාකාරයකටයක ඔවුම මුද වගෙන කැලෑබද පදේශයක තිබ්බාම ඔවුන් සුදුසුවාසස්ථානයක් නිර්මාණය කර ගනි නැවතත් එ ස්ථානයට පැමණෙන් නඇතිවෙේ. පුංචියටම ඒ වගේ මකුන්දල් කරා වගේ මකන් දයි හැත්න වගේ්‍ය අවස්ථාවක් කෙනකුද. ඔයතු ඒ ආරම්භයේදීම පිරිසුදු කළ තියාගත්තොත් දිගින් දිගටම ලොකු බාසස්ථාන කඩන්න අවස්ථාවයක් වෙන්න නැහැ ආරම්භ නිතරම් පිරිසුදුව තියාගන්නට කටයුතු කරගන්න. ඉතින්දී ඔය ඇත්තට චීතනාවක් නැතිසා ඔබ සතික් මර මරනාද හසක් නෑ සතික්මාන චීතනාවක් නෑ පිරිසුදු කර ගැනීම තියෙන්නේ පානෝභවී පානසඥී වදක චිත්ත මපක්කමෝ තියන ජීවිත නාසුව අංගා පංච වදස්. පානෝ භවී පනඇති සතෙක්වීම පානසංජී පනඇති සතතිෙක්කෑ හැඳිනීම ව වදක චේත්නාව ඔය සඳහාකන උපක්්‍රමේ එයින් ජීවිතය නැසීම කියන ඔය අංග ටික සම්පූර්ණ නොව නිසා අංග සම්පූර්ණ කර්මපතයක් වෙන්න නැහැ නිතරම නිවෙස් පිරිසුදුව තබාගන්න. ඊළඟ ටහලතියෙන ප්‍රස්්නේ තමයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. අප රසවත් ආහාර පානාදිය ගන්නාවිට. ඒ පිළිබඳව මොහොතක නමුත් තන්හාව ඇතිවේ. ඒ මොහොතී ආහාරයේ පිළිකුල් මෙනෙහෙ කිරීමෙන්. තන්හාව තුළින් ඇති වූ සංස්කාරය යටපත්තීද ස්වාමීණී අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා තෙරුවන් සණයි කියලා. සත්පුරුස පිංවර්ත්නයේ. ඔය ඇතු රසවත් ආහාරපාන ගන්නකොට ඒ පිළිඳ ඔ ඇත්තට තන්හා ඇති වෙනවා. ඒ මෝතයේ ආහාරයේ පිළිකුල මෙනෙහෙකිරීමෙන් තන්හාාව තුළින් ඇතිූ සංස්කාරය යටපත්තේ දෙකෙ ඇහුවත් තන්හාාව තුළින් ඇතිවෙච්ච ඔය ඇත්තන්ගේ ඒ අපඥාභි සංකාරය යටපත්වීමක් වෙ නැහැ. හැබැයි ඔය ඇත්තු යටපත්තීමකැ විපාක දෙන්න අවස්ථාව කල් යන්න පුළුවන් විපාක නොදී ඒ දිි්ධමවීතය හස් වෙන්න පුළුවන් උපාජවීතය අහෝස් වෙන්න පුළුවන් හැබැයි ඒ තන්හාාව නිසා ඇතුනු ජවන විපාක ධර්මයෝ තියනවා. එ විපාකව අවස්ථාව තිබුණොත් එක අහෝසි නොවී තිබුණොත් ඒවා විපාකදේවි. එතකොට ඒක වෙනුවට ඔයත්තු ආහාරයේ පිළිකුල් මිනිිෙහි කිරීම තන්හාාව තුලින් ඇතු සංස්කාල යටපත් ඒද කියෙල ඇහුවෝ යටපත්වීමක් නැතිකිරීමක් අහෝසිවීමක් කරන්න බැරිවනාට ඔබට පුළුවන් ඒක මිනිහි කරන කොටේ කියන්න ආහාරයේ පිළිකුල මිනිහහි කරනකොට කුසල් උපදවාගන්න අර ඇතුුණු අකුසල් වෙනුවට කුසල් උපදවාගන්න පුළුවන්. එතකොට ඒ කුසල ධර්මයන්ට ඔය ඇත්තන්ට ඉතාම උසස් පතිඵල විපාක ලැබෙනවා. එතකට කලින් ඇතුුණු අකුසල් වෙනුවට මේ ඇතුනු ක. ඔට පුළුවන් පෙර සංසාරී ඔබේ දුරුවල කුස අලුනත් මතු කළ දාලා අකුසල් යටපත් කළ දාලා ඔය ඇත්තන්ගේ මෙලොව පාලොෝ දෙලොුව දියුණුව සලසවන්න හැකි හැම විටකම ඥාන සම්පයුත්ත තිහේතු කුත්කෘෂ්ට කුසාහසිත ඇතුව ීවත්ව එන්න පුරතු වෙන්න. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්වත් සාමින්න් වහන්සේ අප රසවත් ඉළඟගත් අහලතියන ප්‍රසනේ තමයි පින්වත් කලයානමිත සාමින් වහන්සේ බිස්සූන් වහන්සේලා කිසියම් ආකාරයකට එනම් සැහැල්ලු හෝ බරයිසිලීම වැනි සැහැල්ලන වන ව්‍යයාම කිරීම බිස්සූ විනයට නොග ලපේද. කවුණාවෙන් පැ පැහැදිලික දෙනු මැනවි කියලා. පිින්වනී බිස්සූන් වහන්සේලාටහෙම ව්‍යයාමකමය භාගිවතුන් වහන්සේද ස්නා කළ නැහැ. අර බරතියන යකඩ අරගෙන ඒ එහෙම මෙ උත්සල අරගෙන කොන්දට ඇඟටක බිවිධාකාර ව්‍යයාාවලට වඩා පින්ුවත්න අර බර නැති ඉතලා අරගෙන අර කිලෝමීතද ගානක් තියෙන භූමිය අතු පතුගාලා අර පිරිසුතු කරමින් කටයුතු කිර. හොඳ ව්‍යායාමේ වෙනවා. ඔය නානාපකාර උපකාන අරගෙන ඔය ඇතු ජිම්වල තිහනවක් කියකරන්නේ ඒවාගේ දීට වඩා ඔය පාත්තය අරගෙන නිවසින් නිවසි පිණුසිංහ වටනකොට කිලෝමීටර් ගණනාවක් කඳන්න කඳු නගිනකොට කඳු බහිනකොට ඒ සරීදයට ලැබෙන ව්‍යයාමය හොන්ඳට ප්‍රමාණවත් ඔය ඇත්තන්ටත් ඒ වගේ ව්‍යායාමකමය කදාගත්වොත් හොඳයි ඔය ජිම්වලට යන්න නැතුව වත් පමණයි සංගරත්න ව්‍යයාමය. ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි පින්වත් කල්්‍යානමිත්ත වාමින් වහන්ස. සීලයේ අනු සාමින් වහන්ස සිතකය වචනය සංවර කර ගැනීමද. කයසා වචනය යන දෙයාන්ගේ සංවර කර ගැනීමද සිතට රාගික සිතිවිලි පැමිණීමෙන් නමුත් කයින් වැදි නොකළද සිතින් සාාවික සිටීමෙන්. සීලයේ බිඳනවාද සාමින්හන්ස කවුණාවෙන් පැහැදි එක දෙනු මැනවි කියලා සත්පුරල්ස පිංවර්ත්නී සීලයේ කියාන චූලසීලයේ මත්්‍යම සීලයේ මහාසීලේ. සීලයේ කියන්නේ සිතකය වචනය සංවර කර ගැනීමදකි ැහවුවත් සීලේ කියන්නේ කයවචනය දෙක සංවර කර ගැනීම. එරොට කයවචනයේ දෙක සංවර කර ගැනීමෙන් ඒ පින්වත් ගිහි. උපාසක කුපාසකාවන්ට හෝ ඒ පැවිදිිපින්වතුන් වහන්සේලාට සිතත් ආරක්ෂාකරගන්න පුළුවන්කම ලැබෙනවා, සිතට රාගික සිතිවිලි පැමණීමෙන්. නමුත් කයින් වැෑදිිනොකරද සිිනිරායක සිවි සිතීමෙන් සීලේ බින්නවාද කියල ඇහුවොත් පින්ංවත්නී සිල්පද බිඳෙන්න්නට අංග සම්පූර්ණ වෙන්නට ඕනේ. පලවැනි සිල්පදේ බිඳන්නට සම්පූර්ණ වියයුතු අංග තියෙනවා, දෙවන තුන්වනාදී සිල්පද බිඳෙන්න්නට සම්පූර්ණ වෙන්නට ඕන කරන අංගතියෙනවා. හැම ල්දකම එහෙමයි සිල්පදයක් බිඳන්නනම් අංග වගේයක් සම්පූර්ණ වෙන්නට ඕන. සීලිය කිව්හාම ඔය හැම සිල්පදයකටම පුළුවන් ඔය ඇත්තන්ට තිහිතක උත්කෂ්ට ඥාන සම්පයුත්ත කුසාසිත් එහෙම උපදවන්න. ඒකන අට අටමහා කුසාසිත්ම ඔය ඇත්තන්ට ඇති කරවන්න පුළුවන්. අකුසා සිද් දොලහා නැති කරවමින් එක යට පත්කරවමින් ඔය ඇත්තංව කුසලීෙන් ශක්ති මත් කරමින් කුසලීම් පෝසනය කරවම පින්ව . ඔබේ ඔය නාමුරූප ධර්මවලට සුවසයේ නිවන් දකින්නට පහසුකන් සලස්වන්නා වෙනවා. එන්සා හැමෝම සිල්ුපල් රකින්න චූලසීලේ මධමසීලයේ මහා සීලේ රකින්න ඒ ගැන හොඳ විස්තරයක් තියෙනවා අපි දීගනිකායි සාමන්්‍යපල සූත ධර්ම දීශනාවේ. ඒවාගේ සූත ධර්ම දීශස්නාවලින් ඒ ගැන දැනුවත් එන්න. ඊළඟට ආලතියෙන පස්්නේ තමයි සුපින්වත් ගෘදියවුත්්‍රමයාණන් වහන්ස. සිත බවාංගගතව තිබියදී නිදාගෙන සිට්නවිට. මරණයේ සිදුවන විට. ඒ බවයේ ඇතිවන අවසංචිත්තවීතියේ ජවන්සිත් පහට අරමුණ තුනෙන් කරමනිමිත්ත සහ ගති නිමිත්ත එකක් අරමුණ විය යුතුමද. බවාංග සිතේ අරමුණම ගෙන. ඊළඟ පතිසන්දයේ ඇතිවිය හැකිද පින්වාත් ගුෘුතීවත්්‍රමයාණන් වහන්ස පැහැදි ලිකහදින සේෙක්වා නිවන්සුවයෙන් සැන සේවා කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී සිත බවාාගගතව තිබියදී නිදාගෙන සිට් නැවිට මානයේ සිදු වේද්දී. කරම කරමනිමිති ගත්නිමිතිකයෙන් අරමුණුවලින් එකක් අරමුණ වී යුතුම දෙ කිලෙවත් අනිවාදයම අරමුණු වෙනවා. සිිත්තචයසකයන්ගේ ගිළම්බවහින්ද සරීරයේ විහෙසකරෝපු හින්ද, සරීරපීඩාව සංසිඳවන්න සරීරයට විවේකය ඕන එවිවේකය අපි නින්ද කියලා කියනවා. මේ නින්දට ඇතුල් වෙන්නේ මනෝත්තුවාරික චිත්තවීතියකය නිදාගන්න නැහැ පංචත්වාරික චිත්තවීතියින් නිධාගන්න මනොත්තුවාරි චිත්තවීතියකින්. ඊට පස බවංග පතනය වෙලා නින්දට යනවා. කොයි වෙලාවකවත් පංචාදවාරික චිත්තවීතියකින් ඉඳට යන් නැහැ. නැගටිඉන්නේ මනොෝතුවාරික චිත්තවීතියකින්. නිදාගන්නෙත්. නොද්වාධික චිත්තවීතියින් අවදිවෙන්නේත් මනුද්වාරික චිත්තවීති න්න ඉතා වැදගත් කාරණාවක් කිවේ. පංචාත් දවාරිි නොවී මනෝදවාදිිකීක මනුත්ආරික ඉල්ටයන්නේ අතීත වර්තමාන අනායගත ඕනෑ ආරම්මණයක් ගන්න පුළුවන් තොරටුව කියලා මතකට ගන්න. සීන දකින කට්ටිය, මනුදවාරික චිත්තවීතියකින් තමයි හීන දකින්නේ. එතකොට වරින්වර නිදාගෙන නැගටිනවා මේ වගේ සිද්ධ වෙනවා. එතකොට හීන දකින කට්ටිය මනොෝත්වාරික චිත්තවීතියකින් තමයි හීන දකින්නේ. එතකොට ඒවාගේ භවාගගතව ඉන්න වෙලාව කෙනෙක් මානයට පත්තෙද්ද. ඒ ඒ කෙනාගේ මානාසාන චිත්තවීතියට අනිවාරයම යම්කිසි ආරම්මණයක් වෙනවා. ඒ කියන්නේ ඔය මරණයට පත්වෙනවා කියනකොට සමහලාවට නින්දත් එක්ක මෙහේවෙනවන සිහින ආකාරයකට වගේ හරි එහෙමනැත්තන් කුම නෝ විදිහකට කර්ම කර්ම නිමිති ගත්න වෙති කියන අරමුණුවලින් එකක් එක්ක මානාසන්න චිත්තවීතිය පහළ වෙනවා. නින්දෙන් මානයට පත්වෙනවා කියලා හිතද්ද ඔය ඇත්තු එහෙම කියාද්දි බව මේ මානාසන චිත්තවීතිය ඇති නොවී මරණයක් වෙන්න හැ අනිවාරයම මානාසන චිත්තවීති ඇතිවෙලාම තමයි ඒ අයගේ මරණය සිද්ධ වෙන්නේ සමහරලාවට ඒ අයට පංචත්වාරික චිත්තවීතයක් ඇතිවෙන්න පුළුවන්. මනොෝද්වාරික චිත්තවීතයක් ඇතිවෙන්නක් පුළුවන් මයි මනොද්වාරික චිත්තවීතිය අවසං ජවනයන් ඒකිනාගේ කරම කරම නිමිති ගත් නිමිති ආදිය අනුව චුතිපතිසන්දියට බලපාල ඒ අනුව මේමානිින්මත්තේ ප්‍රතිසන්ධිය සිද්ධ වෙනවා. ඊළඟට ආලතියන පස්්නේ තමයි පින්වත් කල්්‍යානිමිත්ත සාමින් වහන්ස සුද්ධ ජීවීම් බහිදෙස් බැක්ටේදයාාවනි සමහර ජලජෙසාක. ජලිපිස්වැනි ජීවී ප්‍රාණයක් ඇති ජීවීන් ලෙස හැඩින් වුවද ඔවුන්ට සිතක් නෑනේද. සාමින් වහන්ස ඇත්තේ කයක් පමණයි නේද. එමනිසා ඔවුන්ව ජීවීන් ලෙස බුදුදහමට අනුව හැඳින් විය හැකිද. එවැනි සිතක් නොමැති ජීවීන් විනාසේ නොත් ප්‍රාණගාත අකුසලයක් සිදුවෙනවාද ස්වාමීන් වහන්සේ. එසේම අද විද්‍යාවටන් වූ ජෙලිපිස් කියන සත්වයා අමරණීය බව සොයාගෙන ඇත. ඒ බුදු දහමට අනුව වැරදි නේද හාමුදුරුවනේ කවුණාවෙන් පැහැදලි කළ දෙන්න කියලා සත්පුරුස පිංවර්ත්නී. සුද්ධ ජීවීන් වයිරස් බැට්‍රීරියාදී නම්වලින් හඳුන්වන මොන විදිහට නම් කළත් සුද්ධජීවීන් කියන කොට්ටාසය අනිවාරයම සත්වයෝ. ුද්ද ජීන් දිහට විද්‍යාවෙන් වැරදියට හිතන්ගන්න සත්වයෝ නොවන පිරිසොත් ඉන්නවා. සත්වයෙක් වෙන්න නං එතන පංචුපාදා නස්කන්ධයක් පිහිතන්නට ඕනේ. එදොර පංචුපාදා නස්කන්දේ ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර කොයි විදිියකට හද එහි පැවැත්ම වෙන්නට ඕනෙ. සමාර වෙලාවට ජීව ජීවීන් විදිහයට විද්‍යාවෙන් පෙන්නන්නට බැරි අය. ජීවන් විදි විද්‍යාවෙන් නම් කරන්න විද්‍යාවෙන් පෙන්නන්නට බැරිසත්වය ජීවවිී විදිට අපිට හබ වෙනවා. සමඩ විද්‍යාවෙන් ජීවීන් කෙර කියන කට්ටය අපිට ජීවිීන් නොවෙන්න පුළුව. එක විද්‍යාවෙන් ජීවීන් කෙර කියන ඒවගේම විද්‍යාවෙන් ජීවීන් කෙර හඳුනාගෙන ඉන්න කට්ටිය ජීවීම් වෙන්න නැහැ ධර්මානුකූලව බැලුව සම ඒවාගේම ධර්මානුකූලව ජීවීෙන් කියලා අපි කියන අයි විද්‍යාවෙන්න් ජීවීන් නොවෙන්න පුුව අමොකද පරස් පර වෙන්න පුළුව මොක දඔ නානමරූපධර්ම ඔසේ කින එනෙමේනිේ. අපි නාමරූප ධර්ම ඔස්සේ දකින්නේ. එතනද සත්පුරුල්ස පින්වත්නි නාමරූප ධර්ම කතාන්දරයේදී ඔය ඇත්තන්ත රූපධර්මයෝ. නාම ධර්මයු හීතූන්ගින් ඇතිූ සැනකින්ම නැතිව අද්‍යුම නැවතත් ඇතිවන ධර්ම විදිහට තේරුම් ගන්නට ඕන ජලිපිස් ආදිය සත්වයෝ වඋනත් සත්වයින් විදිහට ගන්නකොට නාමරූප ධර්මයෝ පවතිනවනම්. අනිවාරයම එතන සත්වයෙක්ම තමයි. අනිවාරයම මෙතන ඉස්කන්ද ගුඩක්ම තමයි ඉස්කන්ධයන්ගේ පැවැත්මක් ම තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒවගේ. ඒස්කන්දදාාතු අආයත්න න්ද්‍රිය කියා වලියෙන් යුක්ත මොනමොන විදිහයට පණ ඇති බවක් නොපෙනී විදිහට තියෙන මේ නාම්රූප ධර්ම ගොඩාක් සහිත සත්‍යය වනත් සත්වියෝම තමයි. සිම සත්වයක් අමරනී යෙද කෙලා ඇහොත් අමරනීයකිසිම සත්වයෙක් නෑ ජලිපිස් කියන සත්‍යයා අමරනීය කල වෛද්‍යවර කිවුවොත් ඒ අයගින් අහන්නක ධර්මානකෝල පොලො වල්ලු තුූවිල වෙලා යන සත්්‍ය සොරයුද ගමන සූතිය සඳහන්ග වන විදියටටයම ඔක නිනාස්ස. ෑොටා තු අමනිය ජලිපිස් මේ වතුර පවනවද කියරහන්නකු එතකොට ඒකට උත්තර හම්බුවේ වි්දිධ වතුර බිඳක්වත් නැතිවන හින්ද සියදුුම අලු දූවිලි වෙලා යන හින්ද එහෙම කිසිම සත්වයෙක් අමණීය සත්වයෙක් නැහ ඒක මිත්‍යා වයි මිත්‍යා විද්‍යාත්මක කියල හඳුන්වන මිත්‍යා මතයක්. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි අවසරෑ පින්ව සාමින් වහන්සේ පළමුුව වැඳ නමස්කාර කරමින් ස්වාමින් වහන්සේ සම්මා සතිය යන කුමක්්ද. භාවනා නොකිරීම මගින් නිවම් මගයා නොහැකිද මම නිතරම සද්ධ බද්ධ තියනතැන් ඉන්න කෙනෙක්. භාවනා කරන්න අපහසි ස්මන් වහන්සේ මඟක් පෙන්වා දෙෙන සේක්වා තෙරුවන්සා නෑ ඔබවහන්සේලා සිරු දෙනාටම කියලා. සත්පුරුස්ස පින්ුවත්නී සම්මා සතිය කියල කියන්නේ තත්තකතම ෝ සම්මා සති ඉද බික්ූ. කායේ කායානු පස්සේ විහරති ආථාපි සම්පචානෝ නිවැරදි සිහිය තමයි සම්මා සතිය කියන්නේ නිවැදි සිහිය කියන්නේ කයානුව බැලීම කායානු පසනාව. එවාගේම සුකදුක්කාදීවිදිහටයි වේතනාවනුව බැලි වේතනානු පසනාව ගදෙස මොහ ඇතිසිත් නැතිසිතාදී විදිර දාාශය ආකාරයකට බාල සිතා නොුව බැලිීම චිත්ාන ප්‍රසනාව. දර්මානු කූලොව බැලීම දම්මානු පසනාව. මෙන්න මේ විදිහට කායනු පස්සනාව ේත්නාන පසනා චිත්තාානු ප්‍රසනා දම්මානු පසනා කියනෑ සතර සතුිපට්ටානසිහිය තමයි සම්මා සතිය කියල කියන්නේ. ඒකෙ මහල තියෙනවා භාවනා නොකිරීම මගින් නිවම් මගයා නොහැකිට කියලා. පිින්වුවත්නී භාවන. වැඩවඩන්න මෝන ඔය ඇත්තු. ඒකද හේතුව තමයි, ඔය ඇත්තු භාවනාව වට්නවක් කියල කරන්න කුසල් වැඩීමක්. ඒ කුසල් වැඩීම ඔය ඇත්තන්ද නිවන්දකින ගමනට ඕන වෙනවා. ඔය නාමතර්මයන්ට රූපධර්මයන්ට ආයුවානාදී ලබාදීමේඉදලා. ඔය ඇත්තන්ගේ ප්‍රඥාව දියුණ කරගන්නට අති සයිීමක උපකාරක ධර්මයක් බවට පත්වෙනවා. ඔය පුුණ්‍යවන්තයෝ නිරන්තරේම. භාවනා කටයුතුවලට යොමු වෙන්න නිවම්මගේ ඇයා නොහැකිද කියලා ඇහුවොත් නොහැකී කියන වචනය කිව ගමන් පණ්ඩිත අයකයාාවී ධාරුචීදය හාමුදුරෝ භාවනා කළද කියලා. ඒ පණ්ඩිතයින්ගේින් අපි හැවුවොත් අවුදු විසිදහසක්වල් කාශ්‍යෙව බුදුජාණන් වහන්සක ශාසනය භාවනා නෙමීද ධාරු චීදී හාමුදුරුව. කළේ කෙලා ඇහුවත් ඔහොට උත්තරයක් නෑ. ඔන්න ඕකින් තීරුන්ගන්න භාවනා කළ යුත්තුූමායි. නමුත් යුතු මයි කියනකොට එහෙම කරලද මේ අය මඟ පාල් ලැබි ඒ කියලා සූත දේශනාවලී යම්යම් කවුණු මතු කරල ගත්තොත් ඒකට අනිවාරයම අතීත බවල ඒ උත්තුමන් වහන්සේලා භාවනා කරපු ආකාරයේ චෛතකතාාවල නිදසුන් අරගෙන උත්තර දීල ඒක කණ්ඩනය කරන්නත් ඔබට ශක්තිය තියෙන්න ඕන භාවනා අනිවාරයම කළ යුතුම වෙනවා.ඒවගේ. නිතරම සද්ධබාද්ධ තියෙන් තැනකි ඉන්නකිනේ භාවනාකරන්න අපහසේ කියලා හද්ද. ඒ තමයි භාවනාකන් හොඳම තැන මොකද ඔය ඇතු සද්ධබාදධතියෙන් තැන්වල හිත ඒකාරමුණක තියාගෙන දියුණු කන සමත භාවනා කරන්න බැෑකල හොඳටම දන්නවානේ එවුණහට විදසනනා භාවනපූර් වට කරන්න පුළුවන්න්නේ. ඔය ඇත්තන් ඔයවාගේ රැකයාකරන සදබාධතියෙන් තැන යුුණුසෝ මංසකාරයේ පිහිටුවාගෙන මිනාමුරූප ධර්මයන්ගේ තිලක් සනේදකමින් විදාසනා භාවනා වඩන්නට කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ භාවනා කළ යුත්තුයි ඒභාව සමති විදාසනා විදිධයා කාරයක් තියෙනවා ඒ විදස්සනා භාවනා ඔය ඇත්තන්ට සුවසේ මඟපල් ලබාන උපකාරවෙන ඕනෑම සද්ධබද්ධ ගඩුතියෙන් තැනක ඔය ඇත්තන්ට අපූරුවට විදස්සනා භාවනා වඩන්නට පුළුවනී. පින්වත්නී ඊළඟට ආලතියෙන පස්්නයේ තමයි අවසරය පින්වත් කල්්‍යානෙමිත්ත සාමීින් වහන්ස. බුද්ධ පූජාව සඳහා. උදේ සහ දහවල් දාානය පූජා කළ ුතු නිවැරදි වේලාව කුමක්ද යන්න කවුණාවෙන් පහදාදන සේක්වා තිෙරුවන්සාරණයි කියලා පින්වත්නී බුද්ධ පූජාව සඳහා. උදේ සහ දහවල්දාානයේ පූජා කළයුතු නිවැරදි වේලා විදිහට උදේ හයත් හතත් අතර. දහවල දහයත් එකුලහත් අතර කාලේ තමයි බොහෝම සුදුසු වේලාව. උදේ හයත් හතත් අතර දහවල දහයත්, කුළහත් අතර කාලයේ තමයි සුදුසුම් වෙලාව එතකොට අරුනෝදයත් උදාවෙලා ඉර උදාව සිද්ධ වෙලා ඒවාගීම දහවල ඉරමුදුන් වෙන්න කාලයක් තියෙන පැයක කාලයක් තියනව නිදහසි ධන කටීරු සිදුකරන්නත් පුළුවන්කම තියෙනවා බුද්ධ පූජාව සඳහා එවැනි වේලාවක් යොදාගන්නය. ඊළඟට අහලතියන පස්නේ තමයි පින්වසාමින් වහන්සේ පත්තිනි මෑන්ියල්ලෙ ස හඳුන්වන දෙවියන්. මිත්‍යා දුෘෂ්ටික දෙවියෙක් වීද, කවුණාවෙන් පහතාතින සේකවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිින්වත්නී පත්තිනී දේවමෑණියන් මුල් කරයගෙන වර්තමානීදී කිරිධන පූජාතිය බොහෝමයක් පවත්තනවා. එහි කිසිම වටදක් නැහැ. ඔය ඇතො කොහොමත් කිරිතානාදිය පූජාය කරනකොට බොහෝ පින් සිද්ධ වෙනවා. විසේසේම කිරමවරුන්. ගැන්ඳගෙන කිරිමවවරුන්ට තෑගිභෝගදීලා උදේපාන්දර හතරට විතර වූ පටන්ගන්නේ කිී ආහාර පූජාවන් බොහෝපති පරිදායකයි. ඒකදන්න. නමුත් මේ පත්තිනි මෑණියන් ගැන ඇහුවහින් දා අහපුකට උත්තරේ දෙන්නත්වෝ නනේ. පින්ව පත්තිනි මෑණියන් ගැනන්න මේ වගේ කතාවක්. කතා කීපයක්ත්තියෙන යකින් විශවසනීය විදිහට තියන බොහොම් පසිද්ධ කතාවය මේක පාණ්ඩ දේශයක ලංකාවනම ඉන්දියාවේ පාණ්ඩ දේශයේ දේවී අප්පාඩි කියලා රජ කෙනෙක් හිටියා. මේ දේවී අපපාඩි කියන රජතුමාට උපතිම්ම ඇස්තුනක් තිබ්බලු. නලලේ පිහිතලා තිබ්බ අතිරේක ඇ හින්දා. මිනිසත් බව ඉක්ම වූ බලයක් ඔහුට ලැබිලා තිබ්බලු ඒහින්ද මේ රජතුමාගේ බලය රාජ්්‍යන් දහාටක් පුරා විහිදිලා පැවතුනාලු. උපතින්ම ලැබුණෝ මේ භාග්‍ය සම්පන්න පිහිටීම රජතුමා රටේ රට වැසියන්ගේ යහාපත පිින්සේ යොදා ගත්තලු. රජතුමා බොහෝම ධර්මික විදිහට රජකළ කෙනෙක්ලු. ඒ හින්දම රටවැසියන් නිතර්ම රත්තුමාගේ ගුණගායනා කරමින් කටයුතු කළාලු එනිසා රජතුමාගේ කීර්තිය දීවලෝක දක්කා පැතේලා ගියා කියර කියනවා. මේ රජතුමාගේ යහපත් ගැම ගැන අහපු සක්ක දීවරාජයා, විශ්වකරම දෙවියන් ලවා ඔහුට විසාාල මන්දීරයක් හදලා දුන්නලු. මේ දීව්‍ය ලෝකයේ මනැත්තම් මේ දීව්‍ය මන්දීරෙ. අදලා ඒක මහත් ඉසුරු ලබමින් අපේ මේ කියන දේවී අප්පාඩි කියන ඒ පාණ්ඩ රජතුමා රජකංකරමින් බල සම්පාන රජකෙනෙක් විදිහට කටයුතු කලාාලු. මෙමි ඉන්න අත්තරේ රජතුමාට අහංකාඩ සිති විල්ලාකාවලු තමන්ට තරන් සැපසම්පත් වෙන කිසිම රජච කෙනෙක්ට නෑ කියලා. බලකාමේ හිතට ඇතුළුනාට පස්සේ. රජතුමාගේ යහපත් ගතිකුණ සියල්ලම ධාර්මික පාලනය හැමදියීම නැතුව ගියාලු. ඊට පස රත්තුමා හිතුවාක් කාර විදිර වැඩ කරන්න ගත්තලු. රට වැසියනුත් ඉරතුමාගේ හිතුවක් කාරකම් හින්දා විනාසවලට අහුනාලු. මේ රජතුමා තමාන්ට විරුද්ධව විරුද්ධ වන සතුරයෙක් වෙනවනන් ඒ හැම සතුරෙක්ම මරන්න විනාශ කරන්න කටයුතු කලාලු. මෙච්චරකාල් තිබ යහපස් සිතුම් පැතුම් වෙනට අහංකාර කමහින්ද. රත්තුමා එහෙම කටයුතු කරන්න ගත් තලු. මේ විදිහට රත්තුමා කටයුතු කරමින් සොලී රටේ රත්තුමාල එහෙම ගෙන්න්නවගෙන ඒවගේ විනාශ්‍යයන් කරමින් පරිභව කරන්න එහෙම කටියයුතු කරන්න උත්සාහ කරන කොට යුදවදිින් එහෙම පිටත්තුනාලු මේ විදියට කටයුතු කරන කොට දේවරු සොලී රජතුමාට පක්ෂව කටයුතු කරාලු. අ මෙතෙක්කා රජතුමාට උදවකරපු දේවරු සොලී රත්තුමාට උදව කරන්න පටන්ගත්ලු. සොලීරත්තුමාලාව බල සම්පන්න කලාාලු එතකොට මේ මේ බල සම්පන්න දේවි අපපාර් රත්තුමා යුත්තයෙන් පරාද්්‍යයට පත් කරලා විශාල ලැච්චාවකට පත් කලාලු. ඒකින් කෝපේට පත්වෙච්චේ දේවි අප්පාඩී රරතුමා සොලීරට සත් අවුරුද්දක් වැසි නොවසීවා කියල සාපයක් කලමින් තමයි තමන්ගේ රටට පලාගියා කියලා කියන්නේ. ප මේ පාඩි රත්තුමාගේ සාපයට ගොදුරුරුණු සොලී වැසියන්ට අවුරුදු හතක් මේ වැසි ලැබෙන් නැතුව හුඟක් දුක් විඳින්න වුනාාලු. ඒකත්්තියට ආහාරයට මොනවත් ලැබින් නැතුව කියයාලු බඩගින්නේ මැරෙන්නගත්තලු මේ රත්තුමාගේසාහපේහින්දා සොලී රට එකම මළගයක් බවට පත්වනාලු. එතකොට සොලී රට වැසියන්ට, බොහෝම කරදර පීදාකාරී කාලයක් වුුණාලු. මේ විපත දැකපුූ සක්ක දීවරාජයා පාණ්ි රජුගේ නදලේ නෙත ඇහැ තුංවැනි ඇහැ නැති කරලා ඒ සාපය දුරුකරන්න පුළුවන් කියට දැනගෙන. ඒ කාර්ය භාර දෙන්න සුදුසකනේ කවු දෙෙ කියලා දිවසින් බැලුුවලු. මේ වෙලාවේදී සක්ක දිවරාජයා දැකල් ඇතියෙන්නේ පත්තිනි දේවිය මලකින් ඉපදිලා අඳුම් ගිරිකුලේ තපස් රැකිමින් ඉන්නවා කියලා. න්න දැන්තමයි පත්තිනි දේවියගේ කතාවේන්නේ. එතුොඩු මහළුවේශයක් මවාගෙන අඳුන්ගිරිත අඳන්ගිර තරණයකරපු සක්කදීවරාචයා පත්තිනි දේවමෑන්ියල්ලඟට ගිහිල්ල නැගනියන තුන්වේලකින් අහා ආහාරයක් ලැබොන්නෑ කෑමටිකාක් දෙන්නකිල ඉල්ල තියෙනවලු. මොකද ලූකීන වචනය කියන බෞද්ධනවන හින්දුවාආගමට සම්බන්ධ සොලීදර්තා අදාළ මනක්කල්පිට කතාවක් හින්දා නමුත් ඔබ දැනුුවත් යුතු ප්‍රස්නයක් ඇවවාහම පස්න අඟගම්පර්ණ පිතුරක් ලබා දෙන්න බැන්ඳ ඉන්නවා ඔබ මේක දැනුවත්වෙෙන්න්නට ඕන පින්කම කළ යුතුයි කතාව දැනගෙන සිටිය යුතුයි. මලකින් ඉපදිලා මලේනු අනු බව කරලා ජීවත්වන මම නොබට මොනදානයක් දෙන්නද කියලා පත්තිනි මේ නියු වූ වු දන් ලැබුන් නැත්නම් මම බඩගින්නේීම මැටල යනවා. මෙහෙම අ මහරු වේසේ මවාගිහිතය සක්ක දිවරාජයා ඇ කියලා තියෙනවා. එද පත්තින් දෙවියූ අඳුන් ගිරිකුල පයින් මඩවල අහසට අතදික් කරලා රත්හැල් හාල් ලබාගෙන ගලමිදුනේ වපුරලා සහල් අරගෙන දානයක් පිළියල කරලා මේ මහරු වේසයක් මවාගිහිතය සක්ක දිවරාජයට තුන්න අල. මේ වෙලාවේ සක්කදීවරාජය පත්තිනය ගැනතිබ්බ මහත්තේ පුදුම වුණු බලාපොරොත්තුවන කාර්ය කරන්න පුළුවන් සක්ති මත්කම දැකල ඇයට ඒ කාරෙ පැවරුවාරු. ඊට පාස සක්කදීවරාජයක් උපදෙස් අනුව පාණඩි රත්තුමා අම්ඹ උයනේ. දහසක් පිරිවරාගෙන රංවන් අඹයක පත්තිනි දෙවියූ පිරිසිඳ ගත් අලු. ඔන්න දැම් පත්තිි දෙවියූ පානිිරත්තුමාගේ අම්ඹවූයන පිළිසිඳගත්ත කතාව. අකලට තමයි මේ අඹගෙදිය ඇතිවෙලා තියෙන්නේ මේ අඹගෙදිය කමයෙන්ක මේ මෝරන්න පටන් අරගෙන් තියනවා පතින්දේවිය පිසිදත් අඹගෙඩිය දිය කලයක් වගේ විශාල වනාලු. මේ විශාල අඹගෙදිය නෙලාගෙන ගිහිල්ලා. ආන්ටිදත්තුමා බැහැ දැකල තෑගි ලබාගන්නවකළි හිතමින්. අඹය නිලාගන්නට ගහට නගින් වඋනාළු. කීප පාරක්ම ගහට නගින්න උත්සාහ කළත් අහපව රට් රූට් වැටෙන නිසාමේ උයම්පල්ල. ැ හැමවිදිහක් මොයොත්ල අ ඹේ කඩාගන්න උත්සාහ කරලා බැරි වනාට පස්සේ රජතුමාට මේ ගැන පනිවිදියක් යව්වලු. රජතුමා අඹේ කඩාගන්න හිතාගෙන රාජපුරසියන් අඹභවයහන්ට පිටත් කලාාලු ඔවුන් හිස්සතින්ම ගිහිල්ල තියෙනවා. මේ අඹය බලන්න රජතුමා තමන්ගේ අර තුන්වෙනි එහැ විදහල මේ අබේදිහා බැලුවලු. මේ අම්ඹේදිහා තුම්ගෙන හැ විදහල බැලුවලු මේ පාඩිරත්තුමා. ඒ වෙලාවීදිී රත්තුමාගේ නලලේ තිබ්බ ඇහැට අඹයෙන් කිරිවිද්දලු. රත්තුමා අම්ඹකිරිී අතිම් පිහෙදා්දි ඒ ඇහැ මැකිල ගියාලු. රත්තුමා අඹගා වහාම කපාදාන්න රාජපුරෘෂ්‍යයන්ට නියෝග කලාලුන් ඒකාට අඹගාකපාන සූදා නංගුණාලු ඒ වුණට අඹගහා කැපුන් නෑ කියල සඳහන් වෙනවා. පොරවාදීෙන් අඹගහ පාන්‍යාන කොට ආවි දුක්කොම කැටල පොඩි වෙලා ගිහිලා තියෙනවා දුනුවායින් උත්සහ කලාට ය හැමදීම අසාතක වෙලා තියනවා අඹ අඹ ඉනලාගන්න බැරි වෙලා තියෙනවා රත්තුමාගේ නලලී තිබ්බයි ඇහැත් නැතිවෙලා ගිහිල්ල සත්තුමාට අම්ඹගිඩියත් විනාශකාන්න බැරි වෙලා යනකොට කිසිම දෙයක් කර කියාගන්න බැරිවුණු රත්තුමා අර මේ අඹය කෞුරු හරි කෙනෙක් තමාන්ට කටලා දුන්නොත් ඉල්ල නිල්ලන තෑගි ලබා දෙනව කළ ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ වෙලාව රටවල් දහ අටේම පිරිස ඇවිල්ල තියෙනවා. ඒ පිරිස දුනී තලාරගෙන විදල තියෙනවා. මේ වෙලාව එක මහල්්‍යෙ රත්තුමා ඉස්සරහට ඇවිල්ල අබේනෙලාන අවසර ඉල්ල තියෙනවා. කරතුමා කීන් තියන් හිටිය. මේ රත්තුමා මහලාට ීතනී පිටවෙන්නකෙට අනකරනව ඒ රැස්සල්ලා හිටිය පිරිසේ. මහල්ල දෙ බොහොම අවඥා සහකතව බහල්ලා තියෙනවා පසබටඋන් නැතිමේ මහල්ල රත්තුමාට අවධානය කළ තින තමාන්ටයකල් මේ අඹේ නෙලාන්න පුළුව අන් කියලා රත්තුමාගේ අවස්රේ ලැබෙනනවා අඹගහායට වියනක් මේ අල්ලාගෙන ඉන්න කියලා කිව්ව අ මහල පුද්ගලයා දුනුදිය ඇදලා ඊ තලයක් උඩට යවමින් අර නටවී අඩක් කැපුණු තත්ව පත් කරලලා ඉතිරිකොටස කැපෙලයාන විදිහට කටයුතු කරලා වියන්ට ඒ වට්ටනවා. මේ විදිහට තමයි පත්ති දේමෑන්යන්ගේ උපත පිළිබඳ විස්තරයන්නේ බොහෝ විස්තර තව කියන්න තියෙනවා. නමුත් කෙටියෙන් ඔය කවුණන මතාක් කළේ. එතකොට රත්තුමා අද අඹගදිය ඒ විදිහට නිරාගත් අට පස්සේ ඒ ගෙන්නවගන්නවා. ඒක වහලා ගගේපා කරල හරි නවා අල්ලපු රට රත්තුමා මෙ තමන්ගේ දේව අත්ත එක්ක ජලය ීදා කරමින් ඉන්නකොට ගඟගේ පාවෙලා ආපු මේ අඹගෙඩිය අහුරනවා එට පස්ස රංකාණ්ඩුවක් කරගෙන ක පියන යෘත කළ බලද්ද දකින්නේ මේ විශාල අඹගෙඩියක් ඒ අඹගෙඩිය ඇතුළ ඇතඉ හිටිය අපේ පත්තිනිිමයන්ියන්ගේ උපත්ති කතාව ඒ විදිර සිද්ධ වඋනා කියලා සඳහන් වෙනවා. ඕහම ඉ පින්වත් සඳහන් වෙන්නේ එරකොට අර දීවියගේ දොළදුක සංසිදූපකාරණා දීවිදිහට බොහෝ කවුණු තියනවා. ඉතින් ඔය විදිහට බලනකොට මේක සම්පූණීම පංවත්න මනක්කල්පිත කතාවක් එක පත්තිනි දේමෑනියන්ගේ උපතිට අදාරකානාව මනක්කල්පිත කතාවක් එතකොට ලස්සන ුමාධිකාවක් බිසවගේ ඇ අතටාර අභගඩීම් පැන කියලා අන්තිමට සඳහන් වෙනවා. ඉතින් මේක නොවනු කතාවක් වුණත් පත්තිනි දානය ඔය ඇත්තන්ට බොහොම පබල අනිසංසදායක දානයක් මොකදේක ධන පින්කමක්හින්ද කිරි අම්මලට දාන පූජකනහින්ද කතාාව මෙහෙම දැනගන්න ක්‍රියාවධානයේ විදියට කරගෙන යන්නේ ප්‍රසනයක් නෑ ඔබට පින් සිද්ධ වෙනවා කතාව දැනගෙන ඉන්න මේක මනක් කල්පිට කතාවක්. ඊළඟට ආලතියන ප්‍රස්්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්ස. හිමියනි ගෞතම සම්බුද්ධ ශාසනය වසර පන්දහක් ලෝ පවතින බවටත්. ධාතු පරිනිර්වාණය සිදුවන දින බුද්ධගයාවට එක්රැස්වන සියලුම ධාතුන් වහන්සේලාගේ නිරිමිට බුදුරුවක් මැවිී. ධර්මයේ දේශනා කරන බවත්. එසේ දේශනා කරන ධර්මය අසා. බොහෝ පිරිසත් සුගතිගාමී වන බවටත් අසා ඇත. හිමියනී මෙවැනි දේශනාවත් එපිටිකේ තුළ හෝ අටවාටයකා ආදයේ සහෝ සඳහංවැඇද්ද. කවනාවෙන් පහදා දෙන මැනවි පින්වත් ඔබවහන්සේට උතුම්බූ නිදුක් නිරෝගී දීර්කාවි සම්පාත්තිය සැලසේවා කියලා සත්පුලුස්ස පින්වර්නේ මෙම සඳහන් වෙනවාපේ තිිපිටකේ තුළ නෙමේ අටුවා ගන්ත සහ විශේසයෙන් පරිවාර ගන්තවල එන්නේ. ගෞතෙන් බුද්ධ සාාසනය වසර පන්දහසක්කල් ලොව පවතිනවා. ධාතුපා නිර්වාණය සිදුවන දවසේ බුද්ධගයාවට එක්රැස්වන සේරුම ධාතුන් වහන්සේල්ලාගේ නිර්මිත බුදුරුවක් මැවිලා ධර්මය දේශනා කරන බව සඳහන් වෙනවා. බොහෝදිිනය සුගතිගාමී වන බව සඳහන් වෙනවා. එතනද පින්වර්ත්නි ත්‍රිපිටකාදේ නැති වුනත්. ඒ සඳහන්වන කරුණ මෙන්න මෙහෙම තීරුම් ගන්න. පර්ත්නෝ අපේසිුපිල සිම්බියාපත් මාරහතන් වහන්සේලා වසර දහසක් කලුත්. රහතන් සාමාන්‍ය රහතන් වහසේ ඊළඟ වසර දෙදහසෙත්. අපි මේ ඉන්න වසර තුන් දහසගෙන මේ කාලේ අනාගාමිය උතුමොත්. ඊලංකාල මෙ සකදා ගාමිය උතුමොත් අන්තිමට සෝහන් උතුමොත්. ඊට පස්සේ ටිකින් ටික ටිකෙන් ටිකය අඩිවෙලා යනාකාරය ගැනත් සඳහන් වෙනවා. සත්තක්කත්තු පරම උතුමාන්ගේ ආයුකාලයේ එක්ක බැලුවොත්. එහි දන් දවෝක චාතරු මහරාජකි එහි ආයුකාලයෙන් අවුරුදු පන්දහක් ඉඳලා. එහි ආයුකාලෙන් අවුදු පන්සීයක් ඉදලා. එයින් චුතවෙල පරමාාවසෙන්ල හපවු නැවත මනුස්සලෝක ඉපත්නු සත්තාකත්තු පරම කෙනෙක් එතකොට මෙතන සෝවහන්ලාබෙක් ඉන්නවා. ගනත් අවතානී යොමු කරන්න ටෝන මොකද සත්තාක්ත්තු පරම කෙනා දීව්‍ය මනුස්ස දෙගතයේ ඒ කෙනාට හත්වරක් මනකන් සැල්සරන්න පුළුවන් එතවරම මේ වසර පන්ධය කානාව ගැටලුවක් වෙනවා ඔය නමුත් ඒවාගේ කලාතුරකින් සිදුවේ හැකි. නමුත් මේදී මෙහෙම සිදුවෙනවා. ිකැන සිද්ධිය ප්‍රධාන සිද්ධිය අරව අප ප්‍රධාන සිදුවීම් අප්‍රධාන සිදුවීම් සාමානයෙන් වෙන්න පුළුව මඟපල්ලාබි උතුමාන් එයින් චොත වෙල මෙහෙවඋපදින්න එහෙම වෙන්න පුළුවන් එම් ලෝකයේ මඟපල්ලාබී හිස්වෙනවා කියන එක තෙන්නේ එපා. මෙතනින් ශාසනය අතුරූදහන් වනාට පස්සේ නැවත මනුසලෝක මඟපල්ලාබීම් පහලවෙෙන් නෑ කියන මතේයටයෙන්නේ එපා. සත්තක් කත්තු පරම එක බීචී කෝලංකෝල කියන ඒ අයි ඉන්න හින්දා. ඒ ඉද පපත් තත්පාන බයි තත්තපත්තා ඉදපානි බාද පස්සා කාරක සකදාගාමීයි ඉන්න හින්ද. එනිසා සම්පූර්ණ මගපල්ලාබීන් ලෝකින්ෙන් අතුරුදහං වෙන වකිලනේ ශසනන්තර්ධානයයි මේ සඳහන් වෙන්නේ ශාසන අන්තර්ධානයේදී සිරුධාතුන් වහන්සේලා රුවන්මලි චෛතරාජාණන් වහන්සේඟ නාගදී පේළඟට අවසානයේදී අපි දඹදිය බුද්ධගයාභූමියයට වැඩම කරන විදිහත ඒ පාතිහාර සිදුවන විදිහ සඳහන් වනො ඒ කනාගතයේදී ඒ විදිහටම සිදවේවයේ. ඊළඟට ආලතියන පස්්නේ තමයි සම්මා සම්බුදු සරණයි සාමීින් වහන්සේ සාදු සාදු සාදු. මාගේ තාත්තා අන්ත්‍රාාවන්න මොහොතකට පෙර මට තාත්තා විසින් එක් කතක් ඔසවා දිගු කර උඩ පෙන්වා. කවනාවෙන් පහතා දෙන්න ස්වාමීන් වහන්ස. තා අන්ත්‍රාවනේ ඉතාම හොඳ සිහියෙන්. කිසිම බයක් නැතුව අපහසතාවේකට පත් නොවී ප්‍රාණය නිරුත්ත වනේ තාත්තාගේ හොඳ සිහියෙන් කියලා. පින්වර්ත්නයේ ඉතාම හොඳ ආරංචියයක්. තාතතාත්තාට හොඳ කැඳවීමක් ලැබෙන්න්න ඇති. කැඳවීම ඔබේ ඇස්වල්ට නොපවුන්නාට තාත්තාට දර්සනයවෙන්න ඇති. ඔබට ඇත් ඒක බලන්න යොමු කලාට ඔබට නොපයුනාාට තාත්තාද ඉතාමත්ම හොඳ තැනක ඇති. මොකද හොඳ සිහියෙන් කිසිම් බයක් අපහසුවක් නැතුව සිහි කල්පනාවත්වබලව ඒ විදිහයට මිය දෙනකොට මානාසන ජවනයන්ට යහපත් අරමුණුත් හමවෙලා යහපත් තැනකාද සුවසේ කටයරු සිදු කරන ඇතිේ. ඊළඟට හලතියෙන පස්්නේ පින්වත් කල්්‍යයාානිමිත්‍යන් වහන්සේ බවාංග සිතයේ චෛතසික කිසිවක් නැති බව එක්තරා ස්වාමින් වහන්සේ නමක් සඳහන් කලා චෛතසය කිසිවක් නැතිසිත් තිබිය හැකිද අපහට අනුකම්පාවෙන් පැහැතිලි කරනු මැනවිී තෙරුවන් සාණය කියලා සත්තුල්ස පින්වනී බවාංග සිතයේ චෛතසික කිසිවක් නැති බව එක්තරා ස්වාමින්න් වහන්සේ නමක් සඳහන් කළ අනා ඒ පින්වන්ත ස්වාමින් වහන්සේට චිතග සහ චෛතසි ගැන කිසිුදු වැටහීමක් නැති බව කියන්නට ඕන. මකද චෛතසික නැති කිසිම සිතක් නැහැ. ඒවාගේම බවාංග චිත්ත සන්තතිය විපාක චිත්ත සන්තතිය. ඒ විපාක චිත්ත සන්තතිය හැමආතින්ම සමානකන්දක්වනවා ඒ කුසා සිත්වලට හෝ අකුසා සිත්වලට. හැමආතින්ම සමානකන් දක්වනවා. එතකොට ඒ බවාංගචිත්ත සන්තතියේ ඒ විපාකයට අදාළ කුසල හෝ අකුසල ඒ හිතේ ස්වභභාවේ තියෙනවා. ඒ ඒතුනු සබ්බචිත්ත සාතාන ඒ ප්‍රකීනක අනෙකුත් චෛතසික ධර්ම ඒ විදිහටම ය දෙනවා. එතකොට බවාංග හිතේ චෛතසේක සිවක් නෑ කියල කිව්වොත් ඒ සම්පූර්ණයම මිත්‍ය කතාවක් වැරද එකක් බවාංගචිත්ත සන්තතිය හැම අතිම්ම මානාසාන්න චිත්තවීතියේ ඒ දුරුවල හදවස්තු ඇසුරී ආ ජවන් චිත්ත පහට. පහින් එකකට හැම අතිම සමානයේ පහම එක හා සමානව පවරණ චිත්ත සංචිත්ත ධර්මයෝ. එතකොට ඒ හැම අතිම්ම සමාන කන්දක්වනවා ඒ පතිසදිිවි්ඥානය ඒවාගේම බවාංග චුතිය කියන ඒ පතිසන්ධි විඤ්ඥානයට හැම අතම බවාන්ගේ සමානයට හැම අතිම චුතිය සමානයි එතකො චෛතසික සිවක් නෑ කෙලකිවොත් උන්හන්සේ නොදන්නාකම ගැටන්නේ එපා බොහොම කවුණාවේ මෛත්‍රීෙන් උන්හන්සේ කියලා දෙන යහපාතිී ගත හැකිදේ ගන්න මේ වැරදිදී බැහැර කරන්න හරි දේගන්න බොහොම වන්දනීව ගෞරවන් ඇපු උපස්ථාන කරමින් කළේ හැකිසිියලු වත් පිළිවෙෙත් කරමින් පික්කමුත් රැස්කරගන්න. ඊළඟ ටහලතියන පස්්නය තමයි අවසරෑ පින්වත් ස්මන් වහන්සේ මෛතී භාවනාවෙන් තිලක්සණී වෙත යොමුවන මාර්ගී පැහැදිලිකර දෙන්න ස්වාමීන් වහන්සේ ඔබහන්සේට මඟඵල නිවන අවබෝධ වීවා කියලා. ඒඇත්තු මෛතී භාවනා වටන්න මම වෛර නැත්තෙක්කින් මා මම වෛද නැත්තයකෙන්වා මම වෛද නැත්තයකෙන් මා මම තරහ නැත්තිෙක්කින් මා තරහ නැත්තෙක්කින් මා තරහ නැත්තෙක්කින් මා දුක්පීදා නැත්තිෙකින් මා අදී විදිහට හෙමෝ ඇත්තු මෛතී භාවනාව තමන්ටත් අන්‍යන්ටත් මයිතී වටන විදිහත්තිනන් මුලිම තමන්ට කරන ඊට පස තමන්ගේ මැදහත් පියසකට කරනවා ඊට පස්සේ. නෙක් අයට සතුරන්ට කරනවා එහෙම මෛත්‍ය වාර්ධනය වෙලා ධ්‍යනාදී දියුණ වීගනයේද ලෝකටම මෛතී කනවා ඒ මෛතතී භාවනා වඩලා ඒක අවසානයේදී. මේ මෛත්‍යයේ භාවනා වඩමින් සිටියදී ඇතිව නැතූගේ මේ නාමරූප ධර්මයෝ සනයක් සනයක්පාසා ඇතිව නැතවගේ බැවින් අනිත්‍යයි. ඇතිවීමම් නැතිවීම් දෙකින් නිරන්තරීම පීඩාට පත් වූ බැවින් දුක්කයි. අනනිත්‍යවූ දුක්කවෝ නාම රූප ධර්මවල සත්‍යාපා උද්ගලයා ආත්මි මම කියල ගත්තහැකි කිසිවක් නැති නිසා අනආත්මයි. ස්තිරසාර වශයෙන් පවත්න කිසිවක් නැත් නිසා අනආත්මයි කියලා. ඇරි වැඩූ මයිතති භාවනා විදර්සනාවටයොමු කරලා. විදස්සනා ඥානයේ තිියුණු කරගෙන මක පල් ලබන්නේ කටයුතු කරගන්න. සත්පුරුස පින්ුවත්න ඊළඟට හලතියන පස්්නය තමයි, අවසරය පින්වත් සාමින් වහන්සේ, ධර්මස්සවනය කරන විට, සවනය කළ යුතු නිවැරැදි ඉරියව්වක් තිබේද. අන්තර්ජාලී ඔසේ ධර්මංසවනය කිරීමේදී. අප බිම වාඩිවී ජංගම දුරකාත්නය උස්ස්ථානයක තැබියයුද්ද. ඒත පස්න ටිකක්්දිී ගයි මන්ගේ නිසා ඒ පස්නට මැදීම උත්‍ර දිදීම අවසානය දක්කායන්නම් පින්ුවත්න ධර්මස්වවනය කරාදේ ධර්මස්වවනය කරයුතු නිවේදිරියහ්ුවත් තියෙනවාද ඕ ය ඇත්තු බොහොම ගෞරවේෙන් භක්තියෙන් ස්වාමින්න් වහන්සේ ඉදිරියේදී ධර්මස්සවනය කරනකොට ඔබ බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් භක්තියෙන් වාඩිවෙලා ධර්මස්සවනය කරන්න ඕනේ ස්වාමින්න්හස නැති තැන කරනාා ඔය ඇත්තෝ වාර්තමාන දියුණු තාක්ෂණය පාවිචි කරලන්තර්ජාලි ඔසේ ධර්මස්සවනය කරනවන. ඔය ඇත්තු සාමාන්‍ය විදිහට වාඩිවෙලා ධර්මස්සවනය කලා කළ ගැටලුවක් නෑ ඉතින් දියබීගෙන ගැනීම වෙන්න අතෙන්දි තුනරුවන් ඉදිදියේ ධර්මීඉගෙන ගනිීමින් දැන ගනිමින් කටයුතු කරන්න. තුනුරුවන් ඉදිරියේ කටයුතු කරන විදිහටම නැත්මේ අවස්්‍ය නැහැ තුනුරුවන් නැති තැන කටයුතු කරන එක. එතකොට තුනුරුවන් නැත්තැන කියන එක සමහා තරක විතර කරන ඉතින් කියා විධරමරත්නය තුුරුවන්ට අයිති නැත්ත කියලා මෙතන මේ සජීවී සංගරාත්නය මුුවින් ධර්මරත්නය පිට වෙන අවස්ථාව අදාළව තමයි තුනරුවන් කළ බොදරත් නඇතක් කරගෙන කිවේ. නින්දට යාමට පෙර. නිදන ඉරිියාාවෙන් බණෑසීම අකු සලයාදද මොන තරං කු සලයයාද ඉරියහාවව නෙමේ වැදගත්යන්නේ පින්සිද්ද වන්න ඔබට ඇවන කුසාචනයෝ. එනසා ඔයත්ෝ නිදන ඉරිය්වවෙන්නේම පින්වර්ත්නි ඇවිදින ීරියවෙන් හරිකමන්නය බනහල කුසල් රැස් කරගන්න අවබෝධය ඇතිකරගන්න. එක් ගරූප්පිහිකක මාදැක්ක ප්‍රශ්නයක් අසාතිබුණ, නිධන ඉරියවෙන් හෝ වැතරීගෙන ධර්මස්සවනය කිරීම අකු සරයද්ද කියා. ඒයට කෙනෙක් දමාතිබනා එසේ කිරීමේ මතුබවල මිටි සරීර ඇතිව ඉපදිනවා කරමේ සත්ත්‍යයක්්ද කියලා. පින්ංවත් නිදන ඉරියවවෙන් හරි ඔය ඇත්තු බණදහම් ආල ඔය ඇත්තු බොහෝපුුණ්‍ය කුසල කරමයෝ රැස්කරගන්න එක ඔබට මොනතරම්වටනවාද. හැබ නිධන ඉරියවවෙන් හරි ඔය ඇත්තු බණදහම් අහන එක නවත්තමින් අර වගේ අදහසක් දාාපු කෙනානාම් මිට ශරීරයක් ඇතු උපදිින්නකපුළුවන් මොක නාමුරූපවල හැසරීම බලනකොට. එනිසා ඒක බොරු කතාවක් අ ලකුන්ටක බදතියේ මහරාතන් වහන්සේ කතාව තියෙන්නේ.

ගෞහ් හතරක් ලොකුවට හදන්න හතපු චෛත්‍යයක් එක ගෞ්වක් කරමින් යුදුන් හතරක් ඉහලට හදන්න හරපු ගෞම චෛතක් එකක් කරමින් ඒ මිටිකරපු හින්දයි මිටිසරීදයක් ඇතු විපර්ත්නය මෙතන ධර්මී මිටි කිරීමක්වත් ධර්මය කෙටි කිරීමක්වත් කරන්න හ ගෞරවීන් හිට තිය හිදැ බනාහන නැත්තන්ගො ඩට සිදුුවක්හනවානේ අස්ස්‍ය හින්දන අහන්න ඒ නිසාහ පින්වලන එහි කිසිම වරදක් නෑ ඒක ඒ විදිටම ධර්මස්ස වනය කරන්න කිව්ව කෙනා මි සරී. ඇ වේ ඔබට කුල් කරගන්ති අවස්ථාවක් වලක් වන හින්දා. එවගේම තවද කාරය බහුල කාලයකදී වෙනත් වැඩක් කරන ගමන් බණ ඇසීමත් පවදද මොන තරම් පිනක් දෙ පිින්ගන ඇයිුෝ ඇත් පින්කම් පවකං විදිහත දකින්නේ. මොකද කොච්චර කාරය බහොල උන්නත් ඔය ඇතුෝ මහා සතිපට්ටාන සෝූතතිය අරගෙන කියවන්නක. කොට පස්සනවට උත්තර හම්බේෙනවා මහා සතිපට්ටාන සූත්‍රය කුරු රටේ ඉදි දේශනා කරන කොට රස්සාාව කරාද්දී මේ වතුර ඇද අධද්දි මොන මහරිවෙලාවක තව කෙනෙක් මොන ගහුණාවම අහන්න අදෝභ කිනම් සතිපට්ටානයකින් ඉන්නවද කියලා. අදෝභ කිනම් සතිපට්ටානයකින්දී ඉන්න මමද මේ සතිපට්ටානයෙන් ඉන්න කියලා අර සිහිය පිහිටවාගෙන ඉන්න විදිගෙන. අනිත්තයි වැඩකරමින් ඉන්න අත්තරේ. රාජකාරී රස්සාව කරමින් ඉන්න අතර තමන්ගන්න සතුපට්ටානය ගැන කියනවා. එතකොට කලින් දේශනා කරපු පටිගත කරලා ඇහමේ වර්දකුත්නෑ කලින් දේශනා කරපු එකක් නැවත් නැවත කලපනා කරමින් මෙිනෙහි කරමින් ඒක නැවත් නවත ධාරනය කර ගැනීමේ වරදකුත් නැහැ. ඉතිං කාරය බහුල කාලයකද වුුණත් වෙන වැඩක් කරමින් වනත් ඔය ඇත ගමන්විමයි යමින් ඉද වුනාත් ඔය ඇතු ධර්මස්ස වනය කරන්න. ධර්මේ ඇසීමේදී, දිගාවී වැතිදී ධර්මය ඇසීමත් තුළින් ධර්මය නිගරු කිරීමක් සිදුවෙනවාද. මෙආකාරය නොදැනුවත්ත ධර්මයට නිගරු විය හැකිද. නිගරු කිරීමේ චේත්නාවක් නැතුව කියලා. කිසි සේත්ම ඔය ඇත්තන්ට නිගරු කිරීමේ අකුසරයක් වෙන්න ඔය ඇත්තු ගරු කිරීමක් හිදන ධර්මය අහන්න ගත්තේ. ඔය ඇත්තන්ගේ සරීදයට විහස ඉන්න තැන ඉන්න ස්ථානයේ තියෙන පහසුවනුව ඔය ඇත්ත අහන්නේ දැන් අපහසුවෙන් කොන් දෙ කැක්කුමක් තියාගෙන ඔය ඇත්තු පුරුදු නැති පරිියංකයකින් වාඩි වෙලා බහන්න අනකොට කැක්කුම් වේත්නා එ ඔය ඇත්තු අහන දහම් කවන හිතට හොඳට දානයකද ගන්න පුළුවන්ද නිදන ඉරියව්වකින් පුළුවන්ද කියන දෙකින් ගිහිල්ලා ඔය ඇතු වැඩිපුර දෙයක් දැනීගෙන ගත්තේ කොයිරියවේද කෙල බැලුවුත් පහස ඉරියව්වෙන් වේවි. ඒකෙන් අදහස් කලේ නෑ ස්වාමින් වහන්සේ සසට නිදාගෙන බණ යහන්න කියලා. ස්වාමින් වහන්සේලාට නම් පින්වත්නි බණ දෙසීම ගැන මේසික පද තියෙනවා. බණ ඇසීම ගැන නෙමි. ඇසහීම ගැන සිකපද නෙමෙයි දෙසහම ගැනයි සිකපද තියෙන්නේ. එතකොට සංගරාත්නය ඔය ඇතු නිදාගෙන ඉන්නව ඉදිියව්වකින් ඉද්ද එහෙම ධර්ම දේශනාවක් කරන්නේ නැහැ සංගරාත්නය ධර්ම දේශනා කරන කොට දේශ කිරීමේදී බලපාන ඉදි අව්වාත්තියෙනවා ඒ මුණ ගැන වෙලාවට එහම කටයුතු කරන්න මේ විදිහට මේ කාරණාව තේරුම්ගන්න පිින්වත්න ඔබට ඇතිවයුත්ත කුසල සන්තාානයක්. ඔබට ඇතිවෙන් ඕන කුසල සන්තානය, ඕ නෑම ඉදියව්වකින් ඇති කරගන්න බුදුරජාණන් වවාසිට දීලා තියෙනවා සතර ඉරිියව්වෙන් හෝ සතර ඉරියව්වෙන් තොරව හෝ. ඉදිියව් හතරත් තියෙනවානේ. නිදාගන්න එකත් ඉක ඉරියව්වා. ඉතින් ඉදිියව්වකදඒක ඇතුලත් කරලා තියෙද භාවනා වඩන්න පුළුවන්නන් ඒ ඉරියව්ුවෙන් කලින් අහපු ධර්මය සවන් ධර්මය මෙිනිෙහි කරන්න පුළුවන්නන්. ඒ ියව් නිදාගන්න ඉරියව්වෙන් ඔය ඇත්තන්ටෙල්ස් මේ. කලින් සවනය කරපු ධර්මය මිනිහ කරන්න පුළුවන්න්නම් කලින් කියල පටිගත කරලා තියෙන ධර්මයක් අහන්න බැරිවන්න හේතුවමකදද. පිින්වනි ඔබේ ඥාන සම්පයුත්ත තිහේතුක සිත්හෝ විිහීතුක සිත්හෝ.යන විපයුත දීතුක සිත්හෝ ඔබට ඇතිවෙනවානම් අකුසාසිද දොල ඇති නොවනවානං ඇතිවන කුසා සිත්වට ලැබෙන් කුසල විපාකහින්ද ඔය ඇත්තු නිදාගන්න ඇැතුූ නිදාගන්න ීරියාවුවෙන් ධර්මස්සවනය කලාට ප්‍රස්සනයක් නෑ. නිතාගන්න නැතුව. ඊළඟට අහරතියෙන ප්‍රස්නයේ තමයි අවසරය පින්ව සාමින් වහන්ස මානාසන්න මොහොතේදී. කරම කරමනිමිති ගතනිමිති අරමුණු කරමින් එක් චිත්ත වීති අයිද ගමන් කරන්නේ. අනුබාද්ධ ආධාරක චිත්තවීතිය දෙන්නේ නැද්ද නිදසුුණක් වස්සයෙන් බුදුරජාණන් වහන්සේට මල් පූජා කියලා මතක මලක් කරම නිමිත්තක් වස්සයෙන් ආවෝත්, ඒ සියල්ල මෙනෙහි වීමට එක් චිත්තවීතියක් ප්‍රමාණවදද අනුකම්පාවෙන් පහතා දෙන සාමීන් වහන්සේ ඔබවහන්සේට දීර්කාවස ලැබේවා කියලා. පිින්වත්නී මලක් අරමුණ වුනොත්. කර්මය හෝ කර්ම නිමිත්ත ෝ ගති නිමිත්ත කියනයකෙන් මලා අයිතිවෙන්නේ කර්ම නිමිත්තට. එදොට කරම නිමිත්තක් සහිත මානාසන්න චිත්තවීතියක් ඇතු වනා, ඒකට විපාකයක් එන්නේ එතකොට මලට සම් මල කියන නිමිත්තේද්ද ඒකට අදාළව ඇතිවුණු අනිකුස් ස්වභාවයක්න් චිත්ත සන්තතිය තුළ වීගෙන් කියාත්මක වෙනවා ඊට කලින්ගේ චිත්තවීතිත් එක්ක ත මානාසං චිත්තවීති ආරම්මනයේ ඒක වනාට ඒ කර්මය අරකරපු කුසල කරමයට බද්ධ වෙනවා එතකොට ඒකත් එක්ක දිගටම ඒකෙනට විපාකයක් ඇති වෙනවා. ඒ විදිහට ඒ කවුනතේ රුන්ගන්න කරම කරම නිමිති ගතිනිමිතිකෙන අරමුණ තුනෙෙන් එකයි ගන්න. තුනම නෙමේ. ඒ අරමුණ තුනෙන් එකයි හිතේ අරමුණ වෙන්නේ. හිතේ අරමුණ ඒක වෙනකොට ඒ ජවන් සිත්වල හිතේ අරමුණ යෙදෙන ආරම්මනය ඒක වුනාට හේතු විදිහට, අලූපය අදෝසි අමූහයකෙන හේතු යෙදෙන්නේ අනෙකෝ සම්පයුත්ත සෝභන චෛතසිකත් එක් තවත්ත්නව යෙදෙන්න්න ඕන්නම්මාකම්මාන්තවායාම ආජීවාද වූවත් එක්ක බල සම්පන්න විදිහට. එතකොට ඒ චිත්තවීතියේ හේතු චෛසක යදමින් ගොඩාක් බල සම්පාන්න එකක් බවට පත්වෙනවා අර ආරම්මණයත් එක්ක අර චිත්තය. ද මේ විදිහට පින්වති අනුබද්ධ ආධාරක චිත්තවීති කියන කතාවට වඩා හොඳම දිය තමයි හේතු කියන නමින් හඳුන්වන චෛතසික දස ධර්මසා ඒ සම්පයෝත්ත අනෙකුත් ධර්මයෝ යෙදෙමින් ඒ සිත බලවසම්පන්න වන නිසා බලසම්පන්න හිතකට තිහේතුක උත්කෘස්ට විාකරයෝ ලැබෙන්න්නේ ඇතිතුුණු ලසම්පන් හිතය ආකාරයටමයි. ඊළඟට ආලතියෙන ප්‍රශ්නය තමයි. අවසරෑ පින්වා සාමින් වහන්ස කේලාම් කීමට අදාල සම්පූර්ණ වියයුතු කර්මපතය පහතා දෙන්න තිරුවන් සානෑ කියලා මම සසරදුකින් මිඳීම පිණස්ස. කේලාම්කීමේ වැලකීම්, කේලාම්කීමින් වැලකීමේ සිල්පදේ සමාදං විමිකි වූහාම ඒ කර්මපතය සම්පූර්ණ වෙන්න නම්. ප්‍රිසනාවාචා සිල්ිපදේ කැඩෙන අංග හතර සම්පූණ වියයුත්තු වෙනවා. කේලාම් කියා බේද කලිය යුතු අනෙකයකු ඇතිවීම. කියෙනෙකු හා කෙනෙකු බිඳවන අදහස ඇති බව. බිඳවනු පිණිස යම්කිසිවක් කීම. ඇසූ තැනැත්තා විසින් ඒ තේරුම් ගැනීම කියන ඔන්න ඔය අංගහතර සම්පූර්ණ වුනොත් තමයි කේලාම්කීමේ සිල්පදය අදාළ කරමපතය සම්පූර්ණ වෙන්නේ. ඊළඟට ආලතියෙන ප්‍රස්්නේ මගේ සාමින් වහන්ස අවසරයි. සාමීින් වහන්ස අප ධානයක් හෝ කුසල කර්මයක් කරන විට. පූර මුංචන අපර කියන සිත්පරම්පරාතුන කුසාසිත් වසයෙන් පවත්තාගත යුතු බව අප දන්නවා. නමුත්මට පැහැදිල්ණ ඇත්තේ සාමින් වහන්ස මේ පූර් සිත් පරම්පරාව. පටන්ගන්න අවස්ථාවසාහ අවසානවන අවස්ථාව යන කාල පරාසේ. මුංචන සිත් පරම්පරාව පටන්ගන්න අවස්ථාව හා අවසාන වන අවස්ථාව යන කාලපරාසේ හා, අපටසිත් පරම්පරාව පටන්ගන්න අවස්ථාව හා අවසංවන අවස්ථාව යන කාලපරාසේ. කවුණාවීින් පහතාදින සේක්වා. ස්වාමින් වහන්ස සමාව අවසර තව පොඩි ගැටලුවක් අහන්න. ස්වාමින් හස සක්විති රජකිෙනෙක් හා බුදුකිෙනෙක් එකම කාලයක පහල වෙනවද. දුවන්සානය පින්වස්සාමන් වහන්සේට පස්න දෙකක් ඇති ඇසීමෙන් වරද සිදුවවාණන් සමහ වනසේකත් කිය ල සඳහන් කළ තියෙනවා. පින්වති එතනදී. පූර්ුව චීතනාවාරය පින්කමක් කරන්නට ඕන කියන සිතිවිල්ල ඕන කියන චේතනාව මුලින්මව පහළ වුණු අවස්ථාව. ඒක සමහර පින්කමකාන පෑයකට කලිින් පින්මක් තව පැකිින්ම් ම පින්කමක් න සසෙට්ට කන්න දෙරවා. තව පැෑකින තව විනාඩියකින් ම අරකකිනාටේ රුපයයි විස්ස දෙනමක් කියෙල අසරනෙට්ට කන්න දෙනවා රුපය විස්සදන කෑට. එදකොට තව තප්පර තියහකින් පූර්ර චීතනාව ඇතිවවෙන්න පුළුවන් කෙනෙත්ත තමල්ලඟ තමන්වාහනයන අතදික්නවා තමන්ගේ ඇති අප ගෙඩියත් තියෙනවා. අර අතදිකලදීම තප්පරය විස්සා තියක්වත් ගෙවිලා නැහැ ආව අතදික්කලා තීරුුණාමයටට කෑමෝනිස් බොහොම සතුටින් ලඟ තිබ මේ බෑකින් ඇපය ෙඩියක් කරකින් යාට දුන්න පූර්ණ චීතනාවතක තපපර කීපයයි තියන්නේ. ඊට පස්සේ දෙන්න ඕන කෙන චේත්නාවාවා ඊට පස්සේ එතෙන්දී ඒක මුදාහයන කොටේකයන් ඒක පින්කම කරන මොතේදී ඒක මුදාහයන වෙලාවේ තමගේදීන් අයින් කරලා ඒ ප්‍රතිගහක ඉදිදිී ඒක දෙන්න පටන් ගන්න වෙලාවේ. ඉඳල්ලා දීලා අවසං වෙනකම් මුංචන චේත්නාවාරේ. ඊට පස්ස දීලා ඉවර කලාට පස්ස ඒ පින්කම දැන් අවසාමය කළ ඉවරයි කියලා හිතුනට පස්සේ කලා ඉවර කලාට පස්සේ ජීවිත කාලී ඉතිරියට අවුදු පහද දාහයදද තව කොච්චරාකාද ජීවත්්‍යනේ කාලයේ පුරාමර පින්කම් මතක් කර අධ්‍ය ඇතිවන චේත්නා අපර චේත්නා වාරය. අපි සාමාන්‍යෙන් සංගිකදාානන් ගෙදරක දෙෙනවනම් ේගගේ අවුරද ධදාණ දුන්නට පස්ස ඊල්ලං අවුරුද්ධ ධාන දිනී දක්වා සැලසුන් කරනවන. එතුොට පූරචීතනාවාරයේ අවරුද්ධ කායක් කෙනවා මුංචන චේත්නාවාරයේ පින්කම කර අරන්නට පන්සල්ඩි විහාරස්ථානට ගිහිලේ පින්කම කරන්න පටන් ගත් හෙලාවඳ පින්කම අවසානයේ දක්ව පින් අනමෝධන් කිරීම් කරලේ අව සංවෙනකම්ම මුංචන චේත්නාවාරයේ අප චේත්නා වාය වනි ඉම්පස්සේ කවද හැ දවසට සහිපත් කරමින් ඔය ඇත්තන්න කුසර ජවනය ඇතිවනකං අප්‍රචේත්නාවාරය. එතනම ඔය පින්වතුන් අහනවානේ, ඇස්වාමීන් වහන්ස සක්විති රචකෙනෙක් හා බුදුගෙනෙක් එකම කාල පරාසේක පහළවෙන්න පුළුවන්ද කියලා. අතීතයේ සුජාති කළ බුදුරජාණන් වහසනවා පහළ වෙලා හිටිය. සුජාත බුදුරජාණන් වහන්සේ කාලේද මහ විශාල ධනස්කන්දයක් වේදම් කරමින් බුද්්‍රප්්‍රමක සංගරාත්නයට නිතරම දානය තුන්න අනාගතයේදී ගෞතම නමින් බුද්ධාත්තයේට පත්්‍යනව කළ විවරණලාපපු සක්විති රචිෙනෙක් හිටිය ඒේ ුදුරජාණන්හන්සේ අතීය සක්විත රජෙනෙක් විදියට ඉපදිලායේ සුජාහත බුදුරජාණන් වහස මොන ගැහුණ අවස්ථාව. එයි ම තේරුම් ගන්නවි බුදුරජාණන් වහන්සේ නමක් පහළව එක ම කාලයක පහළි වෙන්න පුළුවන් පහළ උුණවිතරක් නෙමේ. ඒ සක්විති රජ අර බුදුරජාණන් වහන්සේට මහා දන් දෙන්නත් පුළුවන්. අනාගතයේදී බුද්ධත්තයේට පත්තන විවරණ රබලා තියන සක්විති රජෙනෙක් නම්. ඒ රජතුමාට නැවත විවරණය ඒ විදියට ලැබෙන්න්නත් පුළුවන්. ඊළඟට අහලතිීන පස්්නයේ තමයි අවසරය පින්වා සාමින් වහන්සේ මේක මගේ අදහසක් ප්‍රස්්නය ඔබව වහන්සේම ඉදිරිපත් නොකර වෙන කෙනෙක් ඉදිරිපත් කලා නං වටි නවා තෙරුවන් සානය මම සිසිත කියලා සත්වරුස ෆින්ංුවත් න ීකනාම් බොහෝම හොඳ අදහසක්. නමු සෙනසුරාදා වැළසටහන්ට අපි වැඩමකර අද්දී. උදී පාන්දර අ්ටයි කාලින්දා නවයකාල වෙනකං කැන්්ඩාය පින්ංවතුන්ගේ අපි තරම පන්තිය කරනවා. ඊට පස්සේ ය අතරතුර ධර්ම සාකච්ඡාදී කවුණු මේ සහ බොහෝකානා සිදු කරල්ලා පරිසාමින සධ්‍යාපනාාදී කටිරුසියාල්ල පළමින් උගන්නමිගේ කටිුතුවලින් පස්සේ හවස සැන්දෑබාගීත් සාකච්ඡාවට අවසංවීගන එන්නේ පහට තියෙන අභිධරම පන්තියට පහහින්දං ඒ අභිධරම පන්තිය ුස්ත්‍රලාන්ති පින්ංවතුන් අභිතරම පන්තිය සිත්ත කරලා තමයි පින්වත්නය අපි වැඩම කරන්නේ මේහි ධර්ම සාකච්චාව එතකට මිදී තමයි සජීවීව ඔය ඇත්තන්ට පිළිතුර ලබාතින්නේ එතකොට රෑආත්ති අට වෙනකොට ඔයතන් අහන පස්න වලට උත්තර දින්න අපි කාලේවෙන්කද ගෙන තියෙන පැෑදිකයි අවත් කෙනෙක්ට ප්‍රස්්නයක් පස්නේ ඉදිරිපත්ගන් අවස්ථාව දෙන්න ගියොත් ඒ අව ප්‍රශ්නය අහන කාලයත් පිළිතුරු දෙන්න තියෙන කාලයත් මේ අහලා තියෙන සියලුම පස්්නවට උත්තර දෙන්න බැරි අවස්ථාවක් බවට පත්වයෙන පුළුවන්. මකද ඔය ඇත්තෝ අහන හැම ප්‍රස්්නකටම උත්තර දෙන්න අපි කැමැත්තිෙන් පැදිලා ඉන්නවා. එතකොට ඔබහන එක පස්්නයක්වත් මඟහරින්නවත් එක ප්‍රස්්නයක්වත් අත්තර ඉන්නවත් අපිට බැහැ. ැමති අපි ඔක්කෝම පස වට උත්තර දෙෙන්න්න ඕන. එතුොල් පෑද්ක කාලයයක් තියෙනවා. ඉතින් පෑදේක කාලේ අවසං වනාට පස්සේ පස්නවලට උත්තර දෙන්න පැරුව ගියෝතින් ඒක ගැටලුවක් වෙනවා. එනිසා කාලයේ පිරිමසාගෙන ඔබට පයෝජන තවත් හොඳට ලබා දෙන්න ඕන හිද තමයි. අපිම ප්‍රස්නය ඔබ කියලාතියෙන්ද අපි විදිරිපත් කරලා පිළතුූ ලබා දෙෙන්නේ කාලෙ පිරිමසා ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිවය. හැම ප්‍රස්නේකට පිළිතුර දෙන්න ඕන හිදා. ීඟට ආලතියන ප්‍රස්්නය තමයි අවසරය සාමින් වහන්සේ දානපාරිමිතාව හා සීලපාරමිතාව ගියක් හැටියට හිඳගෙන. පූරණය කරගන්නේ කෙසේද කියලා අනුකම්පාවෙන් කියා දෙන සේක්වා. උදාහන සහිතව පැහැදිලි කර දෙෙන සේක්වා ස්වාමින් වහන්ස තෙරුවන්සානය මගේ සාමින්න් වහන්සේට කියලා. පින්වත්නී ගීතීවිටේ ගතකරන ඔය ඇත්තු. ධානපාරමිතාව සීලපාරමිතා මෙහෙම සම්පාදනය කරගන්න. ඔය ඇත්තු මුලීම ගිහිජීවිතයේ සම්බර කරගන්න හොඳ රැක යාවක් හොයාගන්න ආර්ථිකය සත්‍ය මත් කරගන්න. ඒ කියන භෝකයේ බුංචේය දිහිකම්මන් පයෝජයේ චතුත්තංජනනිතා අපියාපදස්ස භවිසති කොටසක් ඔබේ අනුභවේටත් සීයට විසි පහක් ඉතිල සීයට පනහා තවතවත් ආදායම්මාර්ග ලැබිනේවටත් අන්තිම සීයට විසි පහ හදිසියකටත් පයෝජනයට ගන්න තැන්පතුවක් කරගන්න. අ මැදි ලැබෙන සීයට පනහි ආදායමෙන් ඔය ඇත්තන්ගේ මාසික කෑම්බී මිදුන්හිටුන් දානමානාදීයට වංකරණයක ප්‍රමාණය වැඩි වේවි. ඔබ ජීවිතයේ මැනවින් කළමනාකරණය කරගෙන ඔබේ පමණට ආහාරපානාද අරගෙන දාන මානාදියත් ඇති තරන් කරගන්න. මව්පියන්ට හොඳට සලකන්න විවාහගනම් තමන්ගේ මව්පියන්ටත් තමන්ගේ බිළිඳ ගිහෝ ස්වාමිපුලුසයාගේ මව්පියන්ටත්. පවුලේ ඇපෙන්න්නට සලකන්න අසර්ණය ට වූ තවකන් තූ තරුවන් හොඳ සලකන්න තමන් සන්තකයේ තියෙන දේවල් අරවිදියට නුවන මෙහේවා ජීවිතයේ සම්බර කරගෙන පරිහරණය කරමි පරිත්‍යා කරන්න. සීල රකිින් නොයාකිෙන හැම පංච සීලි හැම සිල්පදේකටම විපා ක ලැබෙනවා. ආජිවර්ටමක සීලි හැම සිල්පදේකට විපා ක ලැබෙනවා. ඒක ඔය ඇත්තු ගිහිජීවිතයේ තුළ ඉඳිමින් පින්වනි ගිහි අන්ට ගැලපෙන විදිහට කටයුතු කරගන්න ගිහිජීවිතය ගත කරන ඇතු පන්සිල් හෝට සිල් තමයි සමාදංග රකින්නට ඕන ඒවගේම ආජීවටම සීලරකි ඔඕන් අට සිල්නා පොහො දෙන වගේ විශේෂදවස්ස වට කරන්න ඕන දෛනක ආජීවර්්ටමක සීලේ පංච සිලේ රකින්න පුළුවන් දන් දෙන්න ඕන සිල්රකින්න ඕන තමාන්ගේ ගිහිජීවිතයේ සමබර කරගෙන කළමනාකරණය කරගෙන දන් දෙෙනකොට සමබර ජීවිතයට ප්‍රමුකස්ථානයේ දීගෙන දානය කරන්න ඒවාගේ මසිල් රකිනකොට කාමේස මච්චාචාරා සිල්පදය සමාදන් වෙලා තමන්ගේ ස්වාමියයා බිඳදත්ව එක කාම කාම්බෝගී ජීවිතයේ හැසුරුුණත් ඒ ඉක්මවා අයන්න එපාවිෙනත් බාහිට පුද්ගලයාන්ක සිල්පද කඩාගන්න ඇතුව කම්සැ් කාම්බභෝගි ජීවිතය තුළෙ හැසරමින් කටයුතු කරන්න ගිහි ජීවිතයට අදාළ ආකාරයට ජීවත්වෙන්න. ඔය ඇත්තු, ඉතාමත් ම හොදින් ගිහිජීවිතයේ අර්ථවර්ත සමබර කරගෙන ඒ සමබර කරගෙන ඔබට දැනට තියන අඹුසම බැඳීම් දූදරු බැඳීම් කලනමි තුරු බැඳීම් කරගන්න කටයුතු කරගන්න. ඊළඟට හලතියන පශ්නේ තමයි අවසරය පූජනය සාමීන් වහන්සේ අවුදු විශ්සක් විතර වෙන පිරමි ළමයෙක් නිදාගන්න කොට අම්මයි තාත්තවය තුළලු කරගෙන් නිදිාදී ඒකෙන් පවසිද්ධ වෙනවාද. මොකයිත සිදත වන පව. ඒ වෙනුවට අම්මගේ තාත්තයි කලුණාව කොඩාක් වඩිවී විදරුව ගැන මෛත්‍යය ගොඩාක් වඩිවේ විදරුව ගැන තමනුත්, අම්මට තාත්තට බොහෝම ගෞරවයා සිනිහසක් කාදරයක් දක්වා වී මෞපියන් ඉක්වායන් නැතිවේවි. ලුන්ග ජීත ලම හිටියත්මක්නෑ ඒවිදි ඇයට ඒ කරුුණා මෛත්‍ය දෑයාමකට මවපියෝකයන රාදී අරමුණු ඇ උත්තමත් ඇතිවනන උත් පිරිසක්නේ ඒකන මහාබ්‍රහක්ම පිරිසක්නේ මවපියන් එක්කම ඔබේ ජීවිතී වැඩි කාලයක් ඇත කරන්න ඒහි කිසිදු. ගැටලුවක් නැහැ සිත තුළ ගෞරවේ භක්තිය මැනවින් ඇතිකරගෙන කටියයුතු කරන්න මවපියන් එ එහම නිදා ගත් අට ල්ළඟට එනකොට පුටුවලින් ඇැගතින්න ආසන වලින් නැගටන්න ගරු කරන්න ඒ ගරු කිරීමේ කුසල කරමේ ඔබේ සසර රැකවරණය සපයන හේතුවක් බවට පත්තේ. ඊළඟට හලතියන පස්නේ කල්යානෙමිත්ත ස්වාමීන් වහන්සේ. පුනර්භවේසා පුනුණ රුප්පත්ති යනු දෙකක්ත. ඇතමන් කියනවා පුනරූප්පත්තිය ජයින හා හින්දුආගමින් ආය එකක් බව. ්‍රිපිටකේ පුුණුරූපත්වයක් ගැන සඳහන් නොවන පවත් කියනවා. තිබෙන්නේ පුනර්භාවේ පිළිබඳවයි කියා. බොහෝුවයි බුදුදහමට ගැරහුන් කරනවා බුදුදහම ජෛනආගමින් ආභාසයක් බව කියමින්. පිළිබඳ කවරුණාවෙන් කවුණෝ වටහා දෙන සේක්වා ඔබහන්සේ අපකිරහහි කවුණාවෙන් මේ කැප කරන කාලයට ගොඩක් පින් ඔබහන්සේට උතුම් වූ චතුරාරි සත්‍යය අවබෝධ වීවා තිෙරුවන්සානෑ කියලා සත්පුරෘුස පිංවර්ත්නී පුනර්භවේ පුනරුපත්වය ගැන පැහැදිලිවම දෙකක්. පුනරුප්පත්තිේ හින්දුආගමින් ජෛනාගම්වලින් ආපු එකක් ඒක ඇත්ත. ත්‍රිපිටකේ පුනරුපත්වය ගැන සඳහන් වෙෙන් න්නන්න. ඒක ඇත්ත. ඒකට හේතුව තමයි පුනරූප්පත්තිය කියනෙමි තියෙන ආත්මය නැවත ඒ විදිහට මුඋපදිනවා කියෙන අදහසට. පුනරූපත්ති නැවත උපදිනවා ඉන්න කෙනා ඒ විදිහටම. නැවත උපයත්වා ඉන්න කෙනගේ ආත්මය සිත හටමොකක්හරි ඒ විදිහට. ඒ වැරදිී. මොකද රූපයට චිත්තා සන්දා හත කායු කාලයක්තිය නේක හේතුන්ගෙන් ඇතුූ ගමන් නැතිව යන එකක්. රම් පරක් ැති වෙඩ නවත ඇතිවෙන්නඩ ඕන. ඒවාගේ හිතට තියෙන්නේ චිත්තස්සන තුන කාවිකාලයක් ඇතුූ ගමන්ම නැතිවේ අත්තිම නැවතත් ඇතිවෙන්න ට ඕන. මෙ හේතු පැල් ධර්මය අගේ කියාකා රීත්වයක් වුණු දර්මතා සමුදායක්. එතකොට පින්වර්ට්නි ඒවා නැවත තිබ්බ ඒවාම පහලවීමක් නෙවෙී වෙන්නේ ඒක පුනර් භවයක් වෙන්නේ. නැවත නැවත බවය සකස්සීමයි වෙන්නේ. කට පුනක්්භාාවයක් වෙනවාමිසක් පුනරූපත්තියක් වෙන්න. හිටිය කෙනා නැවත උපත්්‍ය ලැබීමක් වෙන්න. හේතු පරධර්මයගේ කියාකාරීත්‍යයක් ව නාමුරු උපධර්මවල නැවත බව පැවැත්මක් සිත්ත වෙනවා. ඕක දෙකක් පැහැදිලිවම දෙකක්. කවුරු හරිකෙනෙක් බුදුදහම හින්දුආගමේ ආභාසයක් ලැකිව්වොත් ඒ සම්පූර්ණයේ මිත්‍ය දෘෂතියක්. බුදුදහමි හින්දුආගමි හෝ ජෛනආගමී ආභාසයක් නෙමි ඒ වෙනුවට බුදුදහමේ තියෙන කවනු පසුකාලීනව ජෛනාගමටත් ගොඩක් එකතු කර ගත්ත විශේසම හින්දු ආගමට එකතු කර ගත්තා හින්දුආගම බුදු දහමයේ ආභාසය ගොඩාක් ගත්තා ඔවුන් කොච්චර ගත් අර කෙරකිව්වොත් ඔවුන් අවසානයේේද බුදුරජාණන් වහන්සේ විශ්මගේ දස අවතාර වන එකක් කියයෙන් තැන්ට පවා ඔවුන් වට ඔවු බුදුදහම ආභාසය අරගෙනය එක වර්ධනය කරගාන්නට උත්සාහ කලා එතකොට දහම යි නාගමේ ආභාසිය ලැබූ ආද කිසි සේත්මනය බුදු දහමේ ආබාසියද්ද ජයිනාගම ලැබූ බවටන වවා සඟඳසාවූ වගේ ගන්ත පරිසීරණය කරද්දී අපිට හම්බ වෙනවා. නිගන් නාතපුූත්ත තුමාන් බුදුරජාණන්හන්ේ රෞදු තියක චිතර වඩා වැඩිමල් එවගේ නිගන්ඩ නාතපුත්තතුමන් කායදන්ඩ වචී දන්ඩ මනෝදන්්ඩාආදී විදිහට තමගේ කරම කතාව දේස්නා කරද්දි භාගිවතුන් වහන්සේ කායකරම වචයක මනෝකරම විදිටයේ දේශනා කළේ. ඊළඟට ආලතියෙන ප්‍රස්්නේ තමයි පින්වස් සාමීන් වහන්සේ ගෙයක් හදත්වී මිනිස්සුම් වාස්තු විද්‍යාව අනු ඉදි කිරීමම් කරයි. ඒවා වැරදි වූ විට. නිවසී අඩදබට කරදර ඇතිවන බව කියයි මේ අදහස ධර්මානකූලෝය බැහැර කර යුතු ආකාරය කියා අ දෙන සේක්වා. සත්පුරුස පින්වර්ත්නී. කවරුහරිීතින් ඒවා විශ්වාස කරලා කටයුතු කරනවන ඒකිතින් වර්දකුත්නෑ මොකදීතින් කවුරුහරි ජීවත්යෙන මොනහරි විදිකින් මොනහරි කමයක් පාවිච්චි කළ කටයුතුකාරි වැරිපපුෘතියන මුදල්ලතින් ඒවාගේ කනේතදලා ඒර්යාගේ අතමිට ්ටිකක් සත්‍යමාත් කරවමින් ඔය ඇත්වීඉතින් ඔබ හානියක් නොවන මොහරි ො පදේයක් ලැබෙනවනන් ගත්තට කමන්න. ඒඋනාට ඔය ඇත්තන්ති ඊට වඩා නුවන මිහිවල කටයුතු කළොත් නම් උටවටා හොඳ පැත්තකට ෝක හරවගන්න පුළුවන් ජීවත් එෙන්න්න පුළුවන් විදිහට ඔබ ගිවත් හදාගන්න. ගයක් හදනකොට පරිසරය අත්්‍යනය කරන්න. ජීවත් එන්න පුළුවන් විදිහට ගයක් හදගව හදාගන්න. කුරුල්ලං තමන්ට ජීවත්වෙෙන්න්න කැදැල්ල හදනකොට කොයි වාස්තුවිද්‍යාවෙන් උපදෙස් ගන්නේ. යම් තමාන්ගේ හුඹස බඳන්න කොයිු වාස්ටු විද්‍යාඥ ලඟටද එන්නේ එතකොට තවත් කූඩුත් හදන කට්ටිය විවිධාකාරය ඉත්තෑවං ඌරං ඒයට උපදෙස් දෙන්නේ කවුද එතකොට ඒකට්ටිය හැමෝම ගෙවල් හදාගන්නේ තමන්ට සුවසේ ජීවත්යන්න පුළුවන් විදිහට වඩකුරුල්ලා එහෙමන ඇත්නම් ගේකුරුල්ලා එහෙමත් න ඇත්නං අපෙල්ලිහි නියන් ඒ විවිධ සත්තු එක කෝඩු හත්නවා. ඒක අත්්‍යයේ කූඩු හදන්නේ තමන්ට අඩදම්බර කරදර පස්සන මොනවත්නතුව ජීවිත හ අනිවෙෙන් නැතුව සුවසේ ජීවත්වෙන පුළුව අන්තැන් වල. ඔය ඇත්තොත් තින් කූඩුවක් වගේ යම්කිසි කැදැල්ලක් හදාගන්නපාය ගිය හදාගන්න පාය ඇ අවුදු අසුවනං අදකාල ජීවත් එෙන්න්න ගියයක් හදන්න පටන් ගත්තය අවුදු විශ්ි පහේදිනා අවුදු තිහති ස්පාාවනකන්ගේ හැදුව ො ෑතු අසුවනං ඉන්නේ අවුදු හත්ස්පාකතය ගෙර ඉන්න පුළුවන් වේ. එතකොටට ඒගේ තුළ ඔ එෑතු අඹු දරුව මෙදදු දරුවයෙන් කටයුතු ඒවාගේ මගෝ තුොර හා උස්සව මර්ගෙවල් වක් උක්කෝම ගන්න වෙනවා ඉතින් ජීවත් එන්නේ යම්කිසි වාසස්ථානයක් ඕන වෙනවා. ඒ හදන වාසස්ථානි බට සුවසේ ජීවත්ෙන්න්න පුළුවන් ඔබේ සිත ගයනුව ඔබට ඔබේ කැමැත් අනුව නිර්මාණය කර ගන තවත් කෙනෙකි කැමැත්තාක්කනුවනෙ මේ වාස්ත විද්‍යාත්මක යම්යම් කවුණු ගත්තාම ඒ වගේ යම්ය සතිතා නැතුවනමේ ඇසාමහරි විද්‍යාත්මක කම්වේද කියන්නේ ඔය ඇත්තන්ගේ ඇට ඔ ඇතග ජීවිතයට බලපානයම්යම් පැහැදිකංවේදත් ඒ වගතතියනවා වඩා හොඳමදී තමයි පින්ුවත්න නිවර දිදී තමයි ඔය ඇත්තන්ට සුවසී ජීවත් එෙන්න්න පුළුවන් විදිාලග වල. න්න ඔය දැන් අපි ඇමෙරිකාී ඉංගලලාන්තයේ ශවිස්තලාන්තුව බිනානා අපප කාරටවල්ල පින්වතුන්ට ධර්ම දේස්නා කරන බොහෝ කවුුණුකාන රටොල්ල සිද්ධ කරනවාන ඒ රටවලෝ ඇත්තු හිතන්න වස්තු විද්‍යානු බාලනවා කී ලද පින්ගුවී නිවැර තිකම අනුව කටයුතු කරන්න හිස් මත බැහැර කරන්න නමුත් හොඳ දයන හොඳ දීජී විතියටකන්න මේ ඒ කැන දෙපාරක් ඔය ඇත්තු හිතන්න හොඳට කල්පනා කළ කටයුතු කරන්න ඟට හලතියන පස්සනය තමයි තිෙරුවන්සාහනය ඔබහන්සේට අපේ හාමුතුරුවනේ. සාතීයට සාමින් වහන්සේලා දංවලඳීම නොකරන්නේ ඇයි දැ කියයා දැනගැනීමට කැමැත්තෙමි. ඉ අවරට ගියපසු ආහාර දාානයේ වෙනුවට ගිලම්පස පමණක් වලඳීමට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්ති. බිස්සුන් වහ සංඝහා වහන්සේලාගේ කායික මාන්සික නිරෝගී බව උදෙසාද. ගිහි අපත් රාත්්‍ය රාහාර නොගෙන සිටියහෝත්. අපටයින් කිසියම් ප්‍රලාබයක් අත්වෙනවාද කවුුණාවෙන් පහදාදනසේක්වා ඔබහසේ නිදුක් නිරෝගී චිරජීවනය සැරසේවා. මම අද තව. එකකවන්් එකකි නොත් මට තිබුණ ප්‍රස්නයක් දැම්මා අපි හාමුදුරුවණේ ඔබවහන්සේ එක්කයික් එක් පස්සනයක් පමණක් ඉදිරිපත් කරන්න කියා සඳහන්කර තිබියදී මං මෙලෙස සිදුකිරීමෙන් මට අකුසලයක් රැස්සෙනවාද. මට පහදා දෙන්න අපි හා මුදරුවනේ එසේ නම් මම නැවත එලෙස නොකරමි මගින් වාහද සිදුවයේ නම් ඔබවහන්සේගේ මට සමාව ලැපිෙනසේක්වා කියලා. සත්පුරුස පිංුවර්ත්නී. මෙතනදී ඔය හැත්තු රාති ්‍රාතයට සාමින්න්නහස දංවලඳීම නොකරාන්න අයි කියල ඇහැවුවොත් ඒකෙදි භාගිවතුන් වහන්සේ කරුණු රාසියක්කිින්ද ඉසිල් පදේ පනවල තියෙන්නේ එතන ප්‍රධාන වසීම තියෙන්නේ නිවාන් මගට යන ගමනට ඒක ලොකු භාතාවක් වන හින්දා. මොකද ආහාර අවම වන තරමට රාගේ දුරර්වල වෙනවා දේසේ දුරුවල වෙනවා. අව්‍යතා අවම වෙනවා. සරීරේකට ආහාරපානාදය ගොඩක් ලැබෙනකොට අවස්්‍යතා ගොඩාක් වර්ධනය වෙනවා. එ නමුත් සරීරයේ යැපෙන් ඕන කරන පමණ්ට විතරක් හා ලැබෙනකොට මේ අව්‍යතා අඩිවෙලා යනවරාගාදී කළෙේ යටපත් කරගන්නේයෙක උපකාරයක් විතරක් නෙමි බොහෝකාලයක් නිදුක්ක නිරෝග්‍ය සුවසේ ජීවත් එන්නක් පුළුවන් ආහාරවලින් සරීරගත වන ඒ අනවසසී නෙප්‍රමාණේ ඒ අනව්‍ය කොස්ට්‍රෝලාදී ඒ ප්‍රමාණයක් අහුබ වෙලා යන සංගරත්නේ නීරෝගීකම් පහසු විහරණය ඒවාගෙන් භාවනානයෝගී පිින්බර ජීවිත උතුම් ප්‍රිඵල් ලැබීම සංගරත්නයට බොහෝ පටිඵල ලබා ගැනීම දෙසා බුදුරජාණන් වහන්සේ මේකන විනි නීති පනව ඇතියෙන්නේ ඉතින්දි පිනිිරාතයේ පිණු සිංහයෑම මේ දුස්කරතාදී බොහෝ කව්නොත් අතියෙනවා පින්වත්න ස්වාමීන් වහන්සේලා කායික මාංසික නිරෝගී බව සහ, ආථ්‍යාත්මික දියුණවයේ උන්න තිව් දෙසා තමයි මේ විදියට භාගවතුන් වහන්ස පනෝපිය සිල්ිපද, ආරස්සාය කරන්නේ සමහර උන්ටනංගක නිකං හරියට මනුස්සයෙක් මරෝ වගේ වරදක් වනාට ශාස්සනය නං ඒකිහෙම දෙයක් නෙමේ අපි ඇබැත් දෙසනකොටත් ඕකා දිවාශසය සාසය සජිත්තක ජිතක සැබ ගලු කොැහුක. දුක්කට දුබ්බාස තුළත්නික පැසංගාශස විකාලභෝජන වමතිකාදී වශයෙන් කියලන්න ගන්නන්නේ එතුට විකාලභෝජඥ සිල්පදය කියන්නේ ඉතාම මේ සුළු සිල්ිපදයක් වුණත් ඒ අනිවාරයම දිවි හිමියෙන් බිස්සුන් වහන්සේලා අරස්සා කන සිලිපදයකුත්වෙනවා. ගිහි ඔය ඇත්තෝොත් රාත්ථයට ආහාර නොගෙන හිටියොත් අපටයින් කිසියන් ප්‍රතිලාබයක් ඇතිවෙනවාද ඔය ඇත්තන්ට පතිලාබභ ගොඩක් ඇති වෙන ඉක්මනින් ලෙඩෙ වෙන්න සංගධාත්නය ලැබෙන උක්කොම්පත්ලාබටි හැම්බවන. සංගරත්නය වගේ කටයුතු කලොත්, ඔබත් නිරෝ ගීවීවි ප්‍රඥාවන්ත වීවි කෙලෙස් දුරුවල වීවි, කායික මාංසිග සූ පත්භාවය ලැබීවිී, ඔය ඇත්තන්ට බොහෝපතිඵල් ලැබීවි, එනිසා රාත්්‍රී ආහාරවල නොගෙනීදීම හොඳයි ආහාරාරගෙන් නින්දට යනකොට, ඒ ආහාරවල තියන සියල්ල සරීරයට උරාගත්දිී, ඔබ තර භාරීවි බොහෝ රෝගාබාද හැදවක වලක්කා ගන්න සංගරත්නය වගේ කටයුතු කරන්න. මෙතනදී ඒ පස්්නයට එකතු කරලා තියෙනවා. තවත් එක උන්ට එකකිෙනුත් මේ ප්‍රස්නයක් දැහමයි කියලා ෆිංවර්න එතනද අකුසලයක් රැස්වනවාද කිය ඇහුවත් අකුසලයක් රැස් වෙන්න නන්න හැයිති. නමුත් වෙන කකවට හින්දදානකොට හොර වැඩක් වගේත් බලූ ැහමට පොඩ්ඩක් පීන නොපේ නොත් නෙමි නමුත් ඒක ඔබේ සිතා නොයි කටයුතු වෙන්නේ අපි නම් ෆිංවර්ත්නි පස්න එක්කෙනෙක් එක පස්නයක් ඉතරක් ඉදිරිපත්ගානකන වචනය කියලා තියෙන්නේ දැම්බලාන දැන්වෙලාව නවෑ ඇතිස් හයයි. එතකොට අද මංහිතාය පස්සන තව ගඩක් තියෙනවා. එතකට නව ඇති ඉස්සයි වෙනකං කාලේගියා කියන්නේ අපිට ඉතිරි පැවිනාඩි විසි හතක වගේ කාලයක් තම ඉතිරි පස්නු කෝටම උත්තර දෙන්න තියෙන්නේ. ඉතිං ඒ ප්‍රස්නවලට අර කෙටි පිළිතුව ලබා දෙමින් අවසන් කිරීමක් දක්වා යන්න වෙනවා. අර පැහැදිලි ප්‍රමාණවත් අංග සම්පූර්ණ උත්තරයකර කලින් දුන්නවාගේ අංග සම්පූර්ණකන සියල්ල ආවනයකන උත්තර දෙන්න කාලී නැති වෙලා යනවා ඉති මෙතන පනස් දෙනයෙක් විතර පස්න හද්දි ඒ පනස් දෙනනාර තම වස්ථාව තිබුණොත් හොඳ හින්ද අපි හැමෝගේ මිල්ලන්නේ එක සතියකට එක පස්නයක්ක ඉදිරිපාත් කළොත් තවත් කෙනෙක්ති අවස්ථාව දෙන්න පුළුවන් හින්දා. තව කොහොමත් විනාටි විසි තුනක් වගේ කාලයක් දැන් ඉතිරි වෙලා තියෙනවා. ගැටලුවක් නැහැතින් අපි අරවිදියට කටයුතු කරමු එතෙදි විකාලබෝද්ජ සිල්පදීදී පිංුවත්නි විකාලයක් වීම ඒවගේ විකාලේවීම යාවකාලික හාරයක්වීම ගිලීම කිනුවය කවුුණතුන වෙනකොට සිරිපතිය පින්ඳෙනවා. ඊළඟට අහලතියෙන පස්්නේ පින්වස්සාමින් වහන්සේ, මම මල්කඩන විට එම මල්වල, ගොඩා කූම්ඹි වැනි සතුන් සිටිනවා අතින් අයිංකිරීමට යෑමේදී එම සතුන් මිය යනවා. එම නිසා මම කටින් පිම්බලා සතුන් අයිංකර්නවා ඒ අකුසර කර්මයක් වෙනවාද පැහැදිලකර්දෙන සේක්වා තෙරුවන් සානෑ පින්වස් සාමින්නාස නෑ පින්ංගුවත්ය පින්කමක්. ඔබ මල්කඩනි සම්බුද්ධ පූජාවට. ඔබ ටඒකින් පින් සිද්ත වෙනවා. ඒ මල්වලට කූම්පියෙන්නේෙ ඔවන්ට ආහා අරහොයා ගන්න. ඒ ඇත් මල්කඩු හමර කෝම්බිය මලයි ඉන්න වයි කෝම්බිග ජීවිතයේ බේරගන්න ඕන බේරගාන්න අතින් අයින් කරන්න අදි පුංචි සත්වන්ගේ පුංචිම පුංචි අතපයි කැට් නෝ බෙන්වා ඒක වලක්වන්න ඔය ඇත්තු කරන්න ඒ සත්වංග ඒ ආරසි තැනකති යන්න පුළුවන්ග නැත්තන් සුරසිතකාන්න පින්බල පැත්තකට කරනවා. එතකොට ඒ සත් ව සුරසිත තැනකට. යොමු වෙනවා වඩාම හොඳයි සත්තු නැති මල්කඩාගන්න පුළුවන්න මල්කරනගල සත්තුවාදී නැති මල් තෝරගන්න පුළුවන් හොඳයි ඉන්න තැන් ඉන්න මරතිීනවනම්. අර විදියට පිම්බල අයින් කළ හම ඔය ඇත්තන්ට අකුසලයක් වෙන්න කුසලයක් වෙන කවුණ මෛත්‍යයක් තියෙනවා. මක දබී අවසථාවය කෙරෙන්න්න ඕන එතින්දී සත්තුයන්ගේ ජීවිතය බේරන්නත් ඕන ඔය ඇතු කුසල කරමයකුත් රැස් කරගෙන. ඊළඟට හලතියන පස්නේ පින්වත් සාමින් වහන්ස අවසරයි සතර සතිපට්ටානයේ ජීවිතයේ සෑම මොහොතකදීම වර්තමානයේ සිහිය පිහිටවා ගැනීමේ වැදගත්කම ගැන සඳහන්වේද. ඕ පිින්වර්ත්න සතර සතිපට්ඨානයේ ජීවිතයේ සෑම මොහොතකදීම වර්තමානයේ සිහිය පිහිටුවා ගැනීමේ වැදගත්කම විතරක් නෙමෙයි. යෝණුසෝ මනසිකාරයෙන් සිටීමත් එතන ඇ කියිය වෙනවා. එතකොටට පැමිණ නොමැති අනාගතයක්. අවසං වූ අතීතයක් ගැ නොසිතා. වර්තමානයේ ජීවත්වීම අවශ්‍ය දෙ කියල බහලා තියෙනවා. පින්වත්න පැමිණ නොමැති අනාගතයක් අවසං වූ අතීතයක් ගැන නොසිතා වර්තමානයේ ජීවත්වීම අවස්්‍ය දේක කරන්න එපා. සෑම විටකම වර්තමානයේ කරණදේ පිළි බල සිහියෙන් සිටීමෙන් සක්ාධිත්‍යය දුකර ගැනීමට උදාගන්නේ කොහොමති කියලා ඇහවුවොත් ඔය ඇත්ත මෙන්න මෙහෙම කරන්න. කළ යුත්තේ වර්තමානයේ ජීවත්තිීම නෙමි. කළ යුත්ත වර්තමානීමමොහොතේ හේතුවන්ගෙන් ඇතිවන ඔය නාමතර්මයු වීදනා සංඥා සංකාරයු, හේතුන්ගෙන් ඇතිවන ඔය රූපධරමයු ඔය ඇතිවනැතුව යන? නාමරූප ධර්මයූ සනයක්ෂණයක් පාසා ඇතිව නැතුව අ නිසා අනිත්‍යයි ඇතිවීමම් නැතිවීම් දෙකේ නිරන්තරේම පීඩාවට පත්ව නිසා දුක්කයි අනිත්‍ය වූ දුක්ක වූ ඔය නාමරූප ධර්මවල සත්‍යය පුද්ගලීක් ආත්මයක් මම කියර දෙයක් ගන්න බෑනිසා අනාත්මයාදී විදිහට ඇතිලක්ෂණයට යොමු කරලා බලන්න ඔය ඇත්තුව කායාන පසනා වීත්නාන පසනනා චිත්තාන පසනා දම්මානු පසනා කියන පංචිපාදා නස්කකා න් දෙයසාහ එහි ඇතිවන අකුසල ධර්මාදී නීවනාදි අකුසල ධර්මළ ස්වභාවයන් ඔක්කෝම වටහාගෙන කෙලෙසුම් බැහැර කරමින් ප්‍රඥාව දියුණු කරගෙන තිලක්සණය වඩමින් මඟ පහස්ුවේ ලබාගත හැකි ආකාරයට කටයුතු කරන්න වර්තමානී ජීවත්වීමට වඩා වැදගත්දී තමයි වර්තමාන නාමුරු උපධර්මයන්ගේ හිීතු පැර් ධර්මියන්ගේ කියාකාරීත්වය ස්වභාවේ නුවනී විමසා බලමින් යෝණුසෝ මැන්සකාරයෙන් කටයුතු කිරීම. ඊළඟට හලතියන පස්නේ තමයි සාම්පිංවා සාමීනී ප්‍රශනේ යම්තරමක් දීර්ග වූවත් පිළිතුරු දෙනු මැනී. සද්ධානු සාරී වෙන්නේ කොහමද. සද්ධානු සාරී වෙන්න නම් ත්‍රයිභූමිකර සංස්කාර්ධරමයෝ ඒ කියන්නේ කාමරූප ප අරූප කියන සේලුම ත්‍රයිභූමික සංස්කාරයෝ ඇතිව නැතුවයන් නිසා අනිත්‍යයි විදිහට ගන්නකොට අනිත්‍යයි විදිහට දකිද්දි ඒකෙනගේ චිත්ත සන්තතිය තුළ සද්ධාව කෙන ඉන්දීය ධර්මය බලවත් එෙනවා. බලවත් වූ සද්්‍යන්ද්‍රිය ධර්මය මුළු කරගෙන කෙනෙක් සූහන් මාර්ග පල්ලා භීතයට පත්වෙනකොට සූහන් මාර්ගයට පත්තන මොහොතේදී. ඒ කෙන සත්්‍ය අනුසාදී කෙනෙක් වෙනවා. වෙන්න මොනවගේ දහම් දැනුමක් ඕනද. කිය වෙන්න කියලතියෙන් මොකාද දන්න. සූතත පිටකේ දීශනා දහට දහක් අභිධර්ම පිටකීම හැදෑරී යුතු. නැත්තං ධාතු ආයතන පටිච්ච සමුපපාදයේ පංචුපාදා නස්කන්දී මේවාගෙන යම් දැනුමක් තිබේනම් ඇදදකිල අහල් තියනෙන මහිත සූවාහන් වෙනවෙන්න ඇති සූහන් වෙන්න මොනවගේ දහම් දැනුමක් ඕන්ත කියල ඇහුවත් සූත්‍ර පිටකේ ගත්තහම සූත්‍රපිටකේ දේශනා දහටදහ විතර එකක පුද්ගලයින්ට එක ස්ථානවලදි බුදුරජාණන් වහන්ස දේශනා කරව සාමාන දේශනා තියෙන. සාමුකංසක දේශනා වනෙමි. ඒ එකන් සාමාන්‍ය දේශනාතියෙන් චතුරාර් සතය ධර්මී මිසිත සාමාන දේශනා ඒ සාමාන දේශනා සියල්ල මේ හදැරරි යුද්දෙකි ලහොත් නෑ අබිධර්ම පිටකේම හදෑරිය දෙක ලැහොත් ඒත් නැහ ඔය ඇත්තු මඟබල් ලබන්න සූහන් මාර්ගීයට පත්ය ඔබ හදාරන්නට ඕන අභිධර්ම පිටකේ ස්කන්ධ ධාතුවායත්න ඉන්ද්‍රයාද එ ඒ ධර්මතා සයාල්ල පරමාත ධර්මයෝ ඔය ඇත්තු තේරුම්ගන්න නාමරූප පරිච්චීද ඥානයට අදාල වනාකාර ීতে ඔය පින්වතුන්ගේ අවබෝල ඥානයේ ඩි කරගන්න මුළුමහා සූත්‍ර අභිධර්ම පිටකයාම හැදෑරී යුතු නැහැ. නමුත් ඔය ඇත්තන්ට ඉස්කන්ධ ධාතුවායත්න ඉන්ද්‍රිය ආදමී ධර්මතාවයක් අවබෝධ කරගන්න පුළුවන් ආකාරයේ දැනුමක් ඕන වෙනවා. ඉඥානයක් ඕන වෙනවා. ඉන් පාසි විදසුන් වඩල තිලක්සනයේ දකිමින්, මී නාමරූපයන්ගේ පැවැත්ම නැති කරගන්නට බෝධිපාසික ධර්මතය සත දියුණුව ආකාරයට කටයුතු කරගන්න. ඒ විදිහටයුතු කර යි සූත්‍ර ශස්නාවල කියවුණු කවුණු තම ඔබ පිළිපැත්ල තියෙන්නේ. ඒවගේම ඔබ ඉතින්දිම තව ප්‍රස්්නයක් අහනවා, පංච සේක බල ටිකක් හරි තිබේෙනම් සද්ධානුසාරීද නැත්තම් පුතක් ජනයද කියලා. පංච සේක බල ටිකක් හෝ තිබීමෙන් සද්ධානුසාරී දම්මානුසාරීකමක්කෙන් නැහැ. සද්ධානුසාරී වන්න නං අනිවාරයම නාමුරූප ධර්මයංගේ තිලක්ෂනයේ දකිමින් ඒ කෙන කටයුතු කරනකොට ඒකෙනට ඒ තිලක්ෂණයේ දකිමින් කටයුතු කර නිසා අරිස්සල්ලකිව වගේ ඉන්දී ධර්මවල සද්ධාව වැඩෙනවා ඒ අනිත්‍ය විදිට බලමින් කටයුතු කර දී අනිත්‍ය ලක්සණයේ ඔස්සේ කටයුතු කරන සද්ධ වැරන කෙනා මාර්ගල්ට පත්වන මුොහොතේ දී සද්ධා අනුසාරී වෙනවාසෝහන් මාර්ගයට පත්වන මොහොතේදී ඒක අනාත්ම විදිහයට දකින කෙන ඒ ප්‍රඥාවද උන්වන හින්ද සූහන් මාර්ගයට පත්තන මොහොතේ දී දම්මානු සාදී වෙනවා. මේ පංචසේක බල කිව්හාම පංචසේක බලවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සද්දා බල හිදී බල ඔත්තාප බල විඩිය බල ප්‍රඥා බල කෙල මෙම සේක බල පහත් තියෙනවා කියලා එතකොට නාමරූපාදිය දෙයනගෙන ඔ ඇති විදසූම් වටනකොට. ඔය ඇත්තන්ට සෝහා ආදී හික්මනවෙයි පුද්ගලයින්ගේ. බලතරමයන් ඔබතුළ උපදවාගන්න පුළුවන්කම ලැබෙනවා. එතනති පිින්වුවත්ම පං්ච සේක බලයන්. යම්මට්ටමකට ඇති වෙනවකයන් ටිකක්හරි ඇතිවෙනවකන් සද්ධානු සාරීකනය එකන්නේ මේ නමුත් ඔය ඇත්තන්ට පංච සේක බලයන් ටිකක් හරිවර්ධනය වීගෙන ස්රහට එනව කියයන්නේ සද්ධානු සාීෝ දම්මානු සාරීහෝ විදිහට යම් ආකාරයකට ඔය ඇත්තන්ට මඟ පල් ලබන්නට හේතු සම්පස් හැකසෙනවා කියන එක. පංච සේක බලයන් හොඳට ර්ධනය කරගන්න. චක්කු සූතයේ ඇති. ඇස අනිත්‍ය දෙයක් වෙනස්වන දෙයක්, අනිත්‍ය ස්වභාවීට පත්වන දෙයක් කියලා තිබේ. ඔය ධර්මයන් පිළි ගනීනන් සද්ධානු සාරී කියලා කියනවා. එතුකු ස්වාමීනී ඉහත ධර්මයන් පටිච සමුපාදය තුළිම අවබෝධ කරගන්න ඕන මොකද ඇස අනිත්‍යයි වෙනස්න දෙයක්, අනිත්‍ය ස්වභාවීට පත්වන දෙයක් කියෙන්දී. අපට සාමාන්‍යෙන් බලද්ධී තියන නිසා හිමියනී මේ දෙකේ මොකක් දහරිී. මේ ග සවිස්තරාත්මක පැහැදිලි කරණන්නනෙමෙන් ඉල්ලා සිටිමි කියලා අරි ස්සලකව වගේ සද්ධානුසාරී කියන්ද නාම රූපයන්ගේ අනිත්‍ය තත්වය බාලනකොට ඉන්ද්‍රී දරම මොල සත්තියන්දේ වැට්ල සස්වාන් මාර්ගක්ෂනයේදී සද්ධානුසාරී වෙන්නේ ඒවාගේම ඔය ඇත්තු මේ විදිහට පටිචමපාදයේ තුළිීමම අවබෝධ කරගන්න ඕොන්ද කෙ ලැහුවොත් පිංවර්ත්නී ධර්මේ පටිච් සමපාද ධර්මය ඔස්සේ අවබෝධ කරගන්න වෙනවා ඉස්කන්ධ ධාතුවාඇති න්සියාදිය දකින්න ඒවාගේම පටිච් සම්පාදයට බහා තබන්න එතකොට ඔඇත්තන්ට අපූරුවටමේ කියා පටිපාතියේ තේරුම් ගන්න පුළුවන්කම ලැබේවයේ. ඊළඟට හලතියන ප්‍රශනේ තමයි තෙරුවන් සානෑ සාමින් වහන්සේ. දිනක් විහාරස්ථානයකට ගිය අවස්ථාවකදී ස්වාමින් වහන්සේ නමක් දේශනාකරමින් සිටි, ධර්ම දේශනාව කොටසක් පමණක් මහට ඇසිනි. එහි වයේ බුදුරජාණන් වහන්සේ උදෙසා අප පහන් දැලිවිය යුත්ත. දැල්ල අපගේ පැත්තට සිටින සේ කියාත්. නැතිනං අප බුදුන්ට පහන් දැල්ලූවා අනොව, බුදුන් අපට පහන් දැල්ලූවා හා සමානබවත්්‍යය. ඊට නිදසුනාක් ලෙස දෙැහැත්වට්ටිහහි බුලත් නටුව ඉදිරියට තැබෙන ආකාරයකට සකස්කිරීම පෙන්වා දුනි. සැබැවටම පහන දැල්ලීමට නිවැදි පැත්තා තිබේද. මා මෙතිෙක් සිතා සිතයේ කුමන පැත්තකට පහන දැල්ලූුවත් වරදක් නැති බවයි. ඒ මාගේ වූ වර ද්ද කවුණාවෙන් පහතාදෙනසෙක්වා තිෙරුවන්ස නෑස්වාමින්හස කියලා. සත්පුරුස පිංවත්න පහන බුදුරජාණන් වහන්සේ පැත්තට දැල්ලූුවත්. තමන්ගේ පැත්තට දැල්ලවත් ඒක විශේෂ ගැටලුවක් නන්න හැ. මකද බුදුරජා අපේ පැත්තට පහන දල්වතියෙද්දී. ඒ බුදුරජාණන් වහන්සේ අපිට පහන දැල්ලූවා වගේ අදහසක් ගත්තොත් ඒක වැරදි පිින්ුවත්න පහන් දැල්ල සාමාන්‍යයෙන් දල්ලවන්න ඕන බුදුරජාණන් වහන්සේගේ පැත්තට නෙමි තමන්ගේ පැත්තට ඒට හේතු ගොඩාත් තියෙනවා එකක් බුදුරජාණන් වහන්සේ දිහාපි බලමින් ගණසාර පදිත්්‍යේෙන දීපේන තම දන්සි අර පහන් කපුරු දෙකම් පූජකන ගාතාව තියන්නේ එතකොට මේ අඳුල නැස් අන්නට පහන දැල්ලූවා විදිහට තමාන්ගේ පැත්තටජයක දකින්නේ හයට මල්වාට්ටියේ නටු ටික උඩට පේන තියන්න ඇතුව සම්පුූ ලස්සන්ට සකස් කරනාව තමාන් හැ ැටෙන් ඕනක් පිරිස් පිළිවෙල් තමන්ගේ ඇහැත්ත්‍ර දර්සනය වෙන්න ඕන එතකොට ඇ තමන්ට කුසන්සෙත් උපදවාගන්න පුළුවන්කම ලැබෙන්නේ පහන් දැල්ලීමෙන් තමන්ට කුසල් තමයි උපදවාගන්න ඕන. එතකොට තවත්යක ප්‍රයෝජනයක් වෙනවා බුදුරජාණන් වහන්සේ පැත්්‍ර දැල්ල හරවලතිේදේ දැල්ලේ තියෙන දැල්ිවලින් බදධ්‍රතිමාාව වහන්සේ අපි සිදුවීමට කඩත් වැඩි වෙනවා. ඒවාගේ මේ පැත්තට ලීන් සුමනු හරි තියෙනවනං. රෙදි මොනු හතන ඒවා ගිනි ගන්න ීට කඩත් වැඩ. ප යිම්පලාස්ටික් ල්වටියමතන ඒවා ගිනි ගන්නත් ඉඩ ගඩ වැඩි. එල්සා ඒ තැම්පත් කරන ආසනේ ඉස්සරහා කෙළෙවරට වෙන්න තමන්ගේ පැත්තට වෙන්න ආරස්්‍යතව පහන දල්ලමින් කටයුතු කරනමකද පහන් කියන්න ටරකාලයක් යනකොට තෙල් මුඩු වෙලා ගිනි ගන්නවන යම් කාලයක් වෙදි මැටි පහන්න. ඒ ගිනි ගන්න කාලයේනවා ඒ වගේ වෙලාවක දුනත් ඇර විදිහටයුතු ක තියෙනකොට ගිනි ගන්නව ග්‍යවස්ථාවක් ඉදිම තමාන්ට ආරසිත පිවරක් ගන්න හැකියාවත් හම්බ වෙනවා. ඒ විදිහට පිින්ුවත් නිය කවුණන තේරුම්ගන්න ඒ සාමීන් වහන්සේ අ බුදුරජාණන් වහන්සේට පහන දැල්ලූවානය බුදුන් අප දැල්ලූෑ සසාමානයකිවත් ඒක වැරදි එහෙම එකක් නැහැ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන අපිට හ එලියත් තමන්ගේ පැත්තට හරවගෙන කරන්න පුළුවන්න බොහෝ කුසාසිත් ඇතිකර ගන්න පුළුවනි. ඉතින්දම නිදසුනක් විදිහටර දැහැත් මේ බුලත්වටිය බුලත්නට ඉදිරිත් ඇැබෙනි විදිහට ගත්තට ඒසාම්පදායක චාීතවාරීතවනය ඉතින් බෝ එකක රටවදලට ආවයෙනක වෙනස්ස වෙනවා ලංකාය බුලත්නට ොහොමතිබට. ඒ එතරම් තකන්න දෙයක් නැහැ පිංවත්න අර විදිහට ඔබ කටයුතු කරන්න. ඊළඟට හලතියන පශ්නේ තමයි තෙරුවන් සානය ස්මීන් වහන්සේ වර්තමානයේ තරුණ පිරිස්. බොහෝ සද්ධාවෙන් විවිධ වූ පින්කා කරන බව පෙනෙනවා. නමුත් තවත් බොහෝ පිරිසක් කිසිම අර්ථයක් නැති ජීවිත ගතකරමින් සිටිනවා. ඔවුන්ට ධර්මය නොලැබීම දැයි මාහට සිටේ. ාවකාලික පැවිදි පින්කං අනිවාර කිරීමක් තිබුණානං ශාසනය සමාජයත් මීට වඩා ටිකක්කෝ යහපත් වවිඇ සිතේ. නමුත් එවැනිදේ තුළින් උතුන් පැවිදිදිවී ඇති වටනාකම් මැකීයාමක් සිදුවේ දැකියාත් මාහට සිතේ තාවකාලික පැවිද්දිවී යහපත් අයහපත්කම් කවුණාවෙන් පැහැදිිකර්දන්ස ඒක්වා තිරුවන් සනෑ සාමින් වහන්ස කියලා. වර්තමානයේ තවන පිරිස් බොහොම සද්ධාවෙන් විධ පින් අංකනවා. ඒවගේම බොහෝ පිරිසයක් කිසිම අරථයක් නැති ජීවිතත් ගත කරනවා. තවරුණ පිරිස් බොහෝ පින්කංකරනකොට ඒ පින්කා කරන උදවී නො නැතවඋදවිය කරර්ම කරම් පල විශ්වාස කරන උදවී සම්මාධත්්‍යින් කටයුතු කරන පිරිස. ඔන්ගේ ඥානී අඩිවැඩිකං ඇති ඒවගේ ඇපින්කා කරනකි යයි උසස් ප්‍රතිඵල ගන්නවා. හැබ සමහර පිරිස් කිසිම අර්ථයක් නැති ජීවිත ගත කරමින්න්න බහතරයක් එහම ජීවිත අපිට හම්බ වෙනවා. ඒ ඔවුන්ට ධර්මය නොලැබීම දැ හිත්නමරකුත් ඕ ඒ ඇත්තන්ට ධර්මය නොලැබීම හෝ එහෙම නැත්තං ඒ ඇගේ රාග ඉරිසියා මානාදී වර්ධනය වවාදී කවුණු බලපාන්න පුළුවන්. ධර්මය ලැබනත් අතීතී භාගවතුන්නා දැ දැකක් ධර්මය හැසරෙන් නැති ඔවුන් තරන් හිතියන ඒඇගේ කෙලෙස්වල බහුලකම හින්දා. තාවකාලික පැවිදිපින්කම අනිවාර් කරන්න තිබුණනන් ශාසනයක් සමාජයත්. මට වඩා ටිකක් ෝ යහ පත්වනව කියලා කිවොත් ඕ පිින්වර්නි තාවකාරක පැවිදි පින්කම් බොහො හො දයිියක එක අවස්්‍ය වෙනවා එහම වුනොත් බොහෝ ගුණ ධර්මාදය දැනගෙන බොහොම සක්තිමත් දිහපා සමාජ පරිසරයා ගොට්නැගෙනවා.සිවරු ඇරල්ල ගිය උදවිය සම්බන්ධව සමාජතියන වැදි මතත් එතකොට නැති වෙලා යනවා.ඒවගේම එවැනිදේ උතුම පැවිදදිවී ඇති වටනාකම් මැකී යන්වාදිි කලෙව කිසිසේත්ම මැකී යෑමක් නං වෙන්න. ඒ වෙනුවට වර්ධනයවීමක් වෙන පැවි්ජීවිතී තින වටනාකම් ගොඩාක් වර්තනය වෙන්න පටන් ගන්නවා. කරම කරම් පල ගැන් නිවැද දෙයක්මක් ඇතුව කටයුතු එකරනකොට ඔය ගැන්න හොඳට තේරුම් ගන්න පුළුවනි. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි. පූජනීය වන්දනීය ගෞරවනි අවසරෑ නායක සාමීන් වහන්සේ. මෑතකාලීනව විදේශීය රටක. ඌරෙක්ගේ හදවතක් මිනිස්සියුදකට බද්ධ කර ලතිබුණා. මෙම සැත්කම සාර්ථක උුණ බව වීඩියෝවේ සඳහාගුණා. එසේ කළ හැකිද. ඒවාගේම උපපීඩක. අකුසල කරමයක් මතුූ විට ඒයටපාත් කරන්නේ කුමන කුසල කර්මවලින්ද. ඔබ වහන්සේ නිවන් දකිනතුරු කැමැති දෑන දුකින් ලබත්වා කියලා සත්පුරුස පිංවත්නී. ඌරේක්ගේ හෘදිරය මිනිස් සිවරට මේ අකප නැත්නම් ඒක යන ප්‍රතිස්සේප කරන්න නැත්නම් මිනිස්සවුර. ඌරේගේ හදවත මිනිස්සර පතිස්සේප නොකර පවතින එකක් න මිනිස්සරට බද්ධ කරලා තියෙන්න්න පුළුවන් එක සාර්ථක වෙන්න පුළ එක කිසිම ගැටලුවක් නැහ. මොකද ඌරේක්ගේ හම නැත්නං ඌරේගේ මස් පිින්ඩුවක් තුළනෙ මේ පින්වත්නි විඤ්ඥානය පවතින්නේ ඔය ඇත්තුෝ මිනිස්මාවකස පිරිසඳ ගන්නකුට ඔය හදවත ඔහොම නෑ. එවනාට ඔය හදවත හදන්න පුළුවන් වස්තුදසක රූප කලාපේ ලැබුණ. ඒ වස්සු දසක රූප කලාපය පින්ුවත්නී ඔය ඇත්තන්ට පහල වුණේ මෞකස පිළිසිඳ ගද්දිීමයි පස්ස හදවත ටිකෙන්ටි ක්‍රියාත්මක වග මුල ඉන්දම මේක පොට්ට පොඩට පොට පොඩ් තිකෙන්ටික ටිෙන්ටි කියියාත්ම කළ න්තතිම මස් පිඩුවක් දක්වා වැඩිලා පවතිද්දී අඩපතාපම ලිය ඇසුරු කරගෙන චක්කුපපසා රූප ඇසගේ පහළ වනාට කොයි වෙලාකවත් අඩ මස්කෑල්ලක් වෙනස් කලා කියලා. ස්වි්ඥානයේ අරගෙනයන්න පුළුවන්කමක් නෑ මකද ප්‍රසාද රූපිහෙම යෑමක් වෙන්න. ඌරෙක්ගේ ඒ හදවතක් මිනිස්සුරකට බද්ධ කරන්න පුළුවන්. ඒගේ උපීදක අකුසල කරමයක් මතනාමයක යටපාත් කරගන්න කුම කුසය කර ගත් යුද්ධක ලැවුවත් ඒ මතුවවෙලා තින කරමයේ ස්වභාවේ තේරුන් ගන්න අනුමානකරගන්න මේ වගේ දෙයක් කියලා. ඊට පස් ඔ ඇත්තු ඒ මගහරන්නේ එකට විරුද්ධ කුසල කරමයන් කරන්න. උපන් කුසලකරම සක්තියට පීඩා පමණුවන. පින්වර්ටන ඒ කර්මසක්තියේ නසන්නට කටයුතු කරන ඒ පිසේසේම පීඩ පමුණුවන ඒ කර්මයෝ දුරුවල කරන්නට ඒ බලපාන පීඩාවන්තේරුම් අරගෙන ඒ ට විදුත්ත දී කටයුතු කන උදාහනයක නිතර ලෙරදුක් හැරනවන නීදෝකීකම් වෙනුවෙන් අවස්්‍ය කරන පින්කන් සිද්ධ කරන්නේ ඒ වගේ ධර්මය හැසිරෙන්න්න. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි. ගෞරවනය සාමින් වහස කාමතා බවතන්නාසා විභවතන්හා. අභිධර්මයට අනුව අපවෙත කවුණාවෙන් පැහැදිලිකේදන සේක්වා ඔබහන්සිර චිත ජීවනය නිරෝග සම්පත්ති ලැබීවා කියලා. පිංවත්න කාමතන්හා, කාමතන්හා කෙලකයන්නේ රූප, සබ්ද ගන්දරස ඉස්පර්ස කියන ංචකාම්වස්තූන් වලට ආසාකිරීම තමයි කාම තන්හා කියන්නේ. බවතන්හා කියන්නේ රූපාවචා රූපාවචර භවයන් පිළිබඳ පවතින තන්හාාව. බවතන්හාව මේක සත්‍යයා සදාකාලිකයි නිත්‍යය කෙළගන්න දෘෂ්ටියත් එක්ක තමයි ඇතිවෙන්නමි බවතන්හාාව ඒ විභවතන්හාව කියන්නේ නැවති ඉපදීම පුනර්භාවයක්. නෑ සත්්‍යයා මානම්මත්තයේ විනාසේට උච්චේදේයට යනවා එතු නැවත පුුණුරුප්පත්තියක් නෑ කියලගන්න දුෘස්තිිය සමගඇතිවන ආසා විභවතන්හා වෙනවා. යො තන්හාව එකසි අටආකාරයක් වෙනවා ඒ විදිහතයක තේරුන්ගන්නට ඕනෑ තහා එකසේ අට ආකාරයක් වෙනවා. එතුරු දුක්ක සමුදී ඒ විදිහට භාගිවතුන් වහස දේශනා කලීමෙක් කාම තන්හා බවතන්හා විභවතන්හාවය. ඊරඟට හලතියන පස්්නේ තමයි අවසරයි ගෞරෝනිය සාමීන් වහන්ස. ජීවිතයට අරමුණක් ස්ථාපිතකර ගැනීමේදී. කුමන ගුණාංග සහිෙත අරමුණක් ස්ථාපිතකර ගැනීම සේෂ්ඨ අරමුණක් යැයිත්. සලකන්නේ එම ගුණාංග තීරණයකාන සමාජ සම්මතයෙන්ද කියලා. නෑ ඒ ගුණාංග සමාජ සම්මතයෙන් තීරණයකාන්නේ ඉධාරී නේපා. ඔය ඇත්තෝ ජීවිතයට අරමුණක් ඇතිකරගන්නකොට. ඒ අරමුණ ඔබෙත් යහපතට අන්‍යන්ගේත් යහපතට බලපාන්න ඔබේ සමීපතම ඉන්ගේ යහපතට බලපාන්න බොහෝම දූරදසි අරමුණක් කරගන්න, හොඳ මරමුණ තමයි චතුරාරිි සත්‍ය බෝධඥානයෙන් කෙල සුන් ඇැසම එක නිවන් දැකීම අරමුණ කරගන්න. නිවන්දකින්න පුළුවන් බිස්සූන් වහන්සේලාට නිවන්දකින්න පුළුවන් බිස්සුණීන් වහන්සේලාට නිවන්දකින්න පුළුවන් උපාසක ගිහි පින්වතුනට නිවන්දකින්නට පුළුවන් උපාසිකා ගිහි පින්වතින්ට. ඔයතු උපාසක උපාසක ජීවිත හම ගතකරමින් ඔබට නිවන් දකින්න පුළුවන්. එතකොට නිවන්දැකීම අරමුණු කරගෙන ඔය ඇත්තු ගිහිජීවිතේ කළමනාකාරණය කරගන්න ආර්ෂ්ඨායක මාර්ගයේ පිළිපදින්න. එතින්ද ඔබ ධනේ හොන්ට හොයයාන්න ගතුර ඉඩකඩාම් බවබෝග සම්පත් හොඳට වර්තනය කරගන්න. ඒවාගෙන කිසිම තන්හාවත්්‍යයාග එපා පිියෝජනාදිය සලකා අර අත්්‍යසක භෝගසක අන්නස්සක අනවජ්‍ය සුකයන් විදිින්න පුළුවන්ද ඔබ සත්්‍ය මත් කරගන්න දනවතුන් අතර දනවතුන්. බලවතුන් අතර බලවතුන් වෙන්නට පුළුවන් සක්තිය ඔබ ඔබ තුළ නිර්මාණය කරගන්න උතුම් ශේෂ්ඨ මරමුණ තමයි ඔබ දාන පාරමිතා පිදී හැකි සක්තිමතික් විය යුතුයි ඒ සඳහා හැකියාව සක්තිය ඔබේ බවබෝග සම්පත්තාදී දියුණු කර ගැනීම මතින් ඔබට පුළුවන්කම ඇති කරගන්නට ඕනේ සීලේ නෙක්කම් ව ප්‍රඥාව වීර ඉවසීම සත්‍යවාදී බව අධිස්ානයේ මෛත්‍ය උපෙක් සක්කෙන මේ පාරමි උපාරමී පරමත්ත පාරමිතාදිය පුරන්න පුළුවන් සශක්තියක් ඔෝ තුළ නිර්මාණය කරගන්න. ඊළඟට ආලතියෙන ප්‍රස්්නේ තමයි? අවසරය පින්වා සාමීන් වහන්සේ. මම තම අධ්‍යාපනය ලැබන කෙනෙක් ඒ අතරතුර නිරතුරු ධර්මා දේශනා සවනය කර කිසිදු අකුසලයක් නොකිරීමේ බලවත් ඕනකමින් සිටින්නේ. නමුත් සමර අවස්ථාවල සිතට අරමුණ ඇති වෙනවා ඒ ඇතිවන විගසම දැනෙනවා ඒ අරමුණ ඔස්සේ මනසගියොත්. අකුසලයක් විය හැකි බව. එසේ දැනීම එම අරමුණ නොපිලි ගෙන විනාත්තරමුණකට යනවා, මෙමනි අවස්ථාවක පුංචි හෝ අකුසලයක් විය හැකිද කියලා. ඔබ ගොඩාකම සාර්ථකයි. දිගටම හොම ොම ඒ විදිහයට පුරුදු පුහුණු කරන්න. එතකොට ඒ වගේ අකුසල් එන්නේ නැතිවිදිහට ඔය ඇත්තන්ගේ හිත සකස් වවි. ඔය ඉන්දිය ධර්ම බලධර්මාදිය දියුණු කරගන්න කටයුතු කිරීමක් ඔය යෝනිසෝ මනසිකාරයක් සති සම්පජන්න බවක් විශේසේම නූපං අකුසල් නූපදවන්නට උපං අකුසල් දුර කරන්නට නූපංකුසල් උපදවන්නට උපංකුසල් වැඩිදියුණු කරගන්නට කරන ොඳ වවිදයක් ඔය විදියට කටයුතු කරන්න ඊළඟට හලතියෙන පස්්නේ දේවතා බලිය අනු පැහැදිලික දෙන්න. බුදු හාමුදුරු අන්දන වදාලා තියෙනවා සූත්‍ර කීපේකම මම දුටුවා දේවතා බලිය දිය හැකි බවට. ඇතම්මයි මේ කානේ ගැන විධ විකෘති අදහස් දරයි. ඒ කියන්නේ පුුණ්්‍යානමෝත්නාවක් පමණක් බව කියයි. එහෙත් එෙක් සූතපාටයක මෙසේ තිබේ පුනචපරං ගහපති අරියස්ාවකෝ උට්ටාන විදිාධි ගතයහි. භෝගයි බාබල පරිචිතයේ සේදා වක්කිත්‍යෙහේ දම්මිකේ දම්මලද්දෙහි පංච බලි කත්තා හෝතියි. ඥාති බලන් අත්තිබලම් පූපපේත බලින් රාජබලින් දීවතා බලින් අයංචතුත්තු භෝගානං ආදියෝ. සාමන්හසම අදහස පැහැදිිකදන්සෙක්ව උබහන්සේට නිදුක් නිරෝගී චිත ජීවනය ලැබීවා කියලා. සත්පුරුස පින්වර්නී කෙනෙක් විසි ආරිසාාවකයන් නැත්තං උපාසක උපාසිකාවන් විසින්. උපාසක උපාසිකා වූ උස්ථාන වීදයෙන් බාහු බලයිෙන් රැස්කරපු දහඩිය හෙලලා උපයාගත්ත දැහැමියූ ධනයෙන්, ලබපුූ භෝගයිීන් ඒ බෞභෝග සම්පාත්වලින් ඥාතිබලිය අත්තිබලය පූරපේත බලිය රාජ බලිය දේවතා බලිය කියන මේ සත්කාර පහ කරන්න ඕන. මෙන්න මේකිව සත්කාරපා කරන්න ඕන. ඥාතිබලිකවේ ඥාතීන්ට සංගහා කිරීම. අත්තිබලි කෙරකිවවේ ආගන්තිකයින්ට සංහා කිරීම. උපපේත බලි කියලකිවවේ මියගේ ඥාතීන්ට සංගහා කිරීම, රාජ බලි කියලකිවවේ රජුන් උදෙසා රචීත සංගහා කිරීම, දේවතා බලි කෙලකිවේ දෙවියන්ට සංගහා කිරීම, දෙවරු සතුට කිරීම දෙවියන්ට සංගහා කිරීම, දේවතා බලි කියල සඳහන් වනේ. ඊළඟට හලතිෙන පස්්නේ අවසරය පින්වස් සාමන් වහන්සේ. මනුවකරම අතදීන් කරම පත බවට පත්වන්නේ අභිත්‍යා ව්‍යාපාදී මිත්‍යා දුෘෂ්ටිය පමණද. එවිට උදාහනයක් වසී කිසිදු කායික ක්‍රියාවක් නැතිව කොපමන වේලාවක් රායික සිතක් ඇති වුණත්. මනුව කරම පතයක් නොස ඇදීද. මනෝත්වාරිකව හැදෙන තුන්වැනිී. ඇ චිත්තවීතිතෙක් රැස්සන පවෘති විපාක වල විපාක කෙසේවීද. නිර්සුනක් විදිහට රාග සිතක පෞෘති විපාක කුමන ආකාරද කියලා ධර්මය සඳහංවෙනවාද. තවද මනෝද්වාරික තුන්වනි චිත්තවීතියතෙක් ඇතිවන ඇංජවන් සිත්වල පළම සිත දිත්තදම්ම වේදනීය අවසංසිත උපාච්‍ය වේත්නීය මැදසිත් අපරාපරිය වේත්නී ආකාරයට කරම රැස්සනවාද ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස ලැබීවා කියලා සත්පුරල්ස පිංවර්ත්නයේ. මනෝකරම අතරයෙන් කර්ම පත බවට පත්තෙන්නේ අභිත්‍යා ව්‍යාපාදයේ මිත්‍යා දුෘෂ්ටිය පමණද. නෑ පිංවර්ත්නී අභිත්‍යාවත් ව්‍යාපාදධත් මිත්‍යා දුෘෂ්ටියත් මනෝ කරම. නාට ලෝභාදී කවුණුත් මෙතන අනිවාරයම තියෙනවා මනුව කර්ම බවට ලෝබිය පත්තන ආකාරී තිය නැවත් නැවත කාන්තා පිරිමිරූප මෙි කරන විදි දරු සුරතයි මෙ මේය කරන විදිිය එතකොට ඒ විදිහට ඒක ඇලෝභ මූලැසිත් ඇතිවමින් පිින්ුවත්න මනුවවකරම ලඇසන ආකාරයක් තියනවා. එතනදී කර්ම අකුසල කර්ම පතහතරයේ දී අග සම්පූර්ණ අකුසල කරම පත බවට පත්වෙන්නට ඒ අගංග සම්පූර්ණ අකුසල කර්ම පට බවට පත්වෙන සතු සොලකං කිරීමාදී එලෝබදේශ මේ හේතුව යෙතන විදිහත් තියෙනවා. ඒක ඇතවදෝටත් මෙිහන් පැහැදිලි කරන්නම්. අකුසල මනුවකරම පතා අත්තරින් අභිත්‍යා ව්‍යාපාදයේ මිත්‍යා දුෘෂ්ටිය විතරක් නෙමේ පිින්වර්ත්ණ කර්ම පත වෙන්නේ. එතකොඩ උදාහනයක් වේ කිසිදු කායක්‍රියාවක් නැතුව කොප්මනව ේලාවක්. තායික සිතක් ඇතිවනත් මනවකරම පතයක් හැදින් ඇදකිළ ඇහවුවත් නෑ. මොකද රාගික චිත්තවීී ඔය ඇත්තන්ට ඇතිෙන රාගසිත් ඇතිවෙනකොට ඒ ඇතිවන හැම රාග සිතකටම මනුවකර්ම පත ඔබට සකස් වෙනවා. නමුත් අංගසම්පූර්ණ කාමේවාර්දව හැසිදීන් වගේ ආකාරයේ කර්ම පතසම්පූණවීමක් කළන්න හැ. හැබ ඔය ඇත්තන්ට යම්කිසි මනෝකරම රාසයක් මනෝ කරපත රහස්සයක් ඔය ඇත්තන්ට ඇති වෙනවා ඒ ඇතිවන හැම එකකීම ඔය ඇත්තන්ගේ සරීරයේ රාගාදීෙන් කුපිත කරවනවා නැවත් නැවත රාගිකදී ගැන කල්පනාකා ඔය ඇතු නොසන්සුම් කරවනවා එතන ලෝබ මූල සිත ඇති වෙලා යෙනේ ඇතිව ලෝබ මූල සිත්වලින් ඔය ඇත්තන්ට දිිත්ත ධමවීත්ය උපාජ්්‍ය අපරාපරිය විපාක සකස් කරවනවා මේ විදිහතයේ ජවනයන්ගේ විපාකයට ඔබ ඔබ අනිවාරයෙන් මුහුණ දෙන්න වෙනවා. කොට මනොෝදවාරිකව හැදෙන තුන්වන චිත්තවීටිතේ කැස්සන පවෝෘති විපා කළ විපාග කොහොමද කියලා ඇවුවොත් පින්ත් මනෝදදවාරිකව ඇතිවන ඒ වගේ දිත්්‍රධම්ම වීත්නය වෙන පලවැනි වන මැදජවනය ජවන් පහ උපා අපරාපරියවීත්නී වෙනවා අන්තිම ජවනචිය උපාජවීත්නීය, ඒ ඒ විදිහටම සිද්ධ වෙනවාර චිත්ත වීතියෙන් වීතියට විපාක දෙන ආකාරයේ වෙනස්කම් නං ගොඩාක් තියෙනවා. ඒකයියේ පටළවගෙන්තිනි වෙනස්කම් ගොඩා තියන පාකදන විදිහේ පළවැනි දෙවනිාදී ජවන්සිත්වලට විපාකය කොහොමත් තියනවා ඒ ඇතුුණු චිත්ත වීතිවද හැටියට. එතකොට මනෝදවාාරික තුන්වල චිත්තවීතයතඒේ ැතිවන ජාන්සිත්තල පළ සිත ිත්ත දම්ම වීත්නය අවසංසිත උප අජවීතති මැඳසිත් අපරාපරිය වීතඥාආකාර කරම රැස්සනාද වූහෙම කරම රැස්සෙනවා පිංවර්ත්න සේලුම චිත්තවීතිවලදි ඒ කරම රැස්සීමක්ෙන චිත්තවීති ස්ථානයෙන් කෙරෙන කාරණාව අනුව ඒ රැස්සන කරමේ අඩු වැඩිකං ගොඩාත් තියෙනවා විසේසින් තුන්වනි චිත්තවීතය වගේ වෙනකොට ගොඩක් පල සම්පන්නත් වෙනවා. ලළඟගට හලතියන පශ්නය ස්මින්න් වහන්සේ කායාන පස්සනාවේදී බැලීයුත්තේ ඇසකණ නාසේ, දිවසරීදයේ මනසින් ගන්නා අරමුණල අරමුණවල රූපකායද සතන සතිපට්ඨානයේදී බලන්නේ කියලා. ඉවද කායන් ප්‍රසනාවේදී කමටහන් රාසිියත් තියෙනවා ඒ කමටහන් අතර ආනාපාන්සතියත් එක කමට හනක් ඉදි්‍යාපත භාවනාවත් කමට හනක් එතකොට ඇසකන්නාසේ දිවසරීදයේ මරසිං ගන්න අරමුණුව රූපකායද බලන්න කෙළ ඇවුවොත් නැහැ ආනා මෙකායන් පසනාව කමට රාසිියක එකතුවක්. එතකොට ආනාපාන්සති වගේ භාවනාකමටහං රාශියක්ය තුළ තියනවා. ඊළඟටහලතියන ප්‍රසනේ තමයි උතුම් ව කල්‍යාන මිත්‍යන් වහන්සේට මාගේ නමස්කාරීවීවා. අවසරෑ ගෞරෝනිව ස්වාමින් වහන්සේ. ධ්‍යානයක් ලැබූ පසු. අංවැඩ නොකර එම ධ්‍යානයේ නොපිරිහි වාසේ කිරීමට වගබලාගත් යුතු බව අසා තිබී. ධ්‍යානයේ නොපිරිහි වාසේ කිරීමට නම් කුමනා ආකාරයේ වැඩකටියයුතු අත්හල යුතුද. ධ්‍යානයේ පිරිහුනිිනම් එය නැවත ලබා ගැනීමට මුලදීගත් ප්‍රයත්නේම දැරී යුතුද. කවුුණාවෙන් පැහැදිරික දෙන මැනැවි, ඔබහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියීම ලැබීවා දීර්කාස ලැබේවාය කියලා. පින්වර්ත්නී සංගරාත්නයේ ධ්‍යානු උපදවාගන්නවා. ආචාර් උපද්ධය වතකරන ආගන්තක වතකරන ආවාස වතකරනවා. එතකොට බුත්තානදනාද අනුමෝත්නා වතකරන මේ වගේ වත් පිළිවෙත් කරන පින්ඩ පාත වැඩම කරනවා කුටි ෙවල් පිරිසුදුව තබා ගන්න වටපිටාව කටයුතු සමන්වහන්සේ විසිම කරගන්න නමුත් උන්හන්සේගේ ධ්‍යාන පිරිහෙන්නේ නෑ. ධ්‍යන පිරිහෙන් ඇතිවෙන්න නම් ගිහිජීවිතයේ ගතකරන ඔයත්තොත්තුොයි සියලු වැඩකටයුතු කරමින් ්‍යන නොපිරිහි තියෙන්නට පින්වත්නී ඔය ඇත්තු විසින්. පංච අධිස්මැපෙයි පංච අධිස්ථාන ආදිය සම්පූර්ණ කරගෙන කටයුතු කරන්න ඕන විශේසින් පචීාව පච වසීතාවයක් අධස්ථාන ආදිය පංච වසීතාවයක්න් පුරුතු පුහුණු කරගෙන ඒවා අනු ඔය ඇත්තු සක්තිමත් එන්න එතකට පින්වර්ත්නී ධ්‍යන් ොපිරිහි ඔ ඇත්තන් දෛන්නනිික ජීවිතී කටයුතු කරගන්න පුළුවන්ගී. ඒළඟ ප්‍රස්නේ තිරුවන්සාහනය පින්වත් සාමින්න් වහන්සේ. පෙරහංකට පූජාකිරීමෙන් දීත දම්වීත්ී විපාක්‍රී නඳද වූ පින්වති අනිවාරයම පෙරහංකට පූජාකිරීමෙන් ඔය ඇත්තන්ට චලයේ ලබා ගැනීමට ටීවාගේීම ඔය ඇත්තන්ට ආහාරපාන ලැබීමට ජීවිතය අසත්පුරුසයන්ගේ ආසය අයිංගල සත්පුරු සහසේ ලැබීමට යහපත්පතිිඵලකුටක් කොය වගේ ලබාගන්න පුළුවන්කම ලැබෙන ජීවත්ත ඉදදම පෙරහංකට පූජාකිරීම අනිසංස විදිහට. ළඟට හඇත්තුව හලතියන අවසරය මගේ පින්වසාමින් වහන්ස. මාගේ පස්නී නම් බොහෝය කියනවා දැන්තියෙන්නේ ධර්මචක්්‍රේ නෙමයිලු මේකට නැවසුක් කානමක් කියලාත් කියනවා. හරි ධර්මචක්්‍රී අටුළෝදහම් පෙන්වා රීකාවම් පිතරත එන්නේ නැතුලු. අප කුඩා කල සිට දැකඇත්තේ මේ පහතදක්වා තිබෙන අංක. එක සඳහන් ධර්මචක්්‍රයයි. නමුත් ඇතම් පිරිස් පිරිසාක් කියනවා අංක දෙක නිවැරදි ධර්මචක්කයේ කියලා. මේ දෙකේ නිවැද ධර්මචක්කයේ කුමත්්‍ය කියා මහට කවුුණාවෙන් පහ දාදනසෙක්වා ඔබහන්සේට මෙතේ බුදුන් දැක නිවන් නිවේවා තෙරුවන්සානයි කියලා. සත්පුරස පින්ංවර්ත්න දෙක ඒ කියන්නේ. එලියට පිහිටල නැති ධර්මචක්කයේ තමයි ධර්මචක්කය විදිර ගන කරත්යෙක රෝධයක් එලියට කොටස් පිට වෙන්නේ නෙ. එතකොට නමුත් ගරාදිි තියෙනවා. එට ගරාදි අටක් හෝ ගරාදි විසි හතරක් ගන්න පුළුවන්, කරාදිි විසි හතරක් විදිර ගත්තාම චතුරාර්ය සත් ධර්මය වෙන්නේ එට ගරාදිි අටක් විදිහට ගත්තාම ආර්යස්ථායක මාර්ගී තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ, අවසරය ස්වාමින්න් වහන්සේ අප බිස්වූන් වහන්සේලා දානය පූජා කරද්දී අප යම් ආහාරවර්ග වෙඳපොලින් මිලදීගන්නවා. එවිට අපහට ඇතම් ආහාර වර්ග නිවස තුළ සකස්කිරීමට වඩා හොඳින් පූජාකිරීමට හැකි. උදාහනයක් ලෙස දානයට, බත් පූජා කරන්නේ නම් අපි විරඳ පොලින්ෙන් පිස්සූ බත්වැනි දෙයක් ලබා ගත හෝත්. බොහෝවිට පොදුවී අපට පූජාකිරීමට හැකිවන්නේ එහි මුල්මකොටස නොවී ඒ කිසිම ගැටලුවක් නෑ. මොකද මුල්මකොස පූජා කර නොය ඇත්තු නිවෙසලනේ අර වගේ තැන්වලදි ඔ ඇත් අතට ගත්ත එක තමයි ඒකින් වංකරන කොසතම මුල්ම කොටස වෙන්නේ. මොකද ඔය ඇත්තු නිවස වයලා සකස් කළගන්න එක වගේ කඩේ එකදී. ඔය ඇත්තන්ගේ මුල්ම කොටස වෙන්නේ ඔය ඇත්තන්ගේ අත්තට ඔබ ගන්න බත් පංගාන ඒක තමයි මුල් මකොටස වෙන්නේ නැතම් ඔයත්තන්න බුද්ධ පූජාවට මෙෙන් කළගන්න පුළුව ඒ ප්‍රශන කර ගන් දෙයක් නැහැ. ඒවගේ ඒවායේ රසකාරෙක වවැදෑ තිබිය හැකි. එත් ඔබ ප්‍රශ්නය කර ගන්න ප ඔබ හැමිෙනයනේ. ඔය ඇත්තු බුද්ධ පූජාවට ගන්න පුුවන් බොහම පිරිස දුදානාදී නැත්තන් සංගරාත්යයට පූජකාන්න පුළුවන්. ඉදවල හොඳ මරක්්ටම තෝරලක් ගන්න හොඳ මට යපත් මටම තෝරාත්තිය ඔය ඇත්තන් කුසල් වෙනවා. විසේසේම එලෙස පූජා කිරීමෙන් අවැඩ ඇසිදුවේ දො ඇත්තන්ට වැඩක් මයි වෙන්නේ ඒකගත්ත පින්කමසාක පින්කම කර ගත්ත කාලයට අනුව කුසලි විපාකයෝ ඔය පින්වතුන්ට ලැබෙනවා. ඊළඟට අහලතියෙන පස්සනේ පින්වස්සාමන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පහළවීමටත් පෙර සිටම ජෛන ආගයම් පැවැති බව අසා තිබෙනවා. ඒගේම ජෛන බුදුවරු හිටියා කියලාත් අහලා තියෙනවා. එහම බුදුවරු ඉඳඩලා තියෙනවද. ජෛන ආගම ඇදහීමෙන් නිවං අවබෝධ කළ හැකිද කවුණාවෙන් පහදාදන සේක්වා කියලා. ජයින ආගම ඇදහීමෙන් ඔහැත්තාන්ද දුගතියන්න නම් පාර හොඳට හදාගන්න පුළුවන්. ජයින ආගම ගත්තාම යම්යම් පෑරනිකක් ඒ වගේ නැතුවනෙමී තියෙනවා. බුදුදහම ගත්තතාම් සුවි්‍ය බදුරජාණන් වහන්සේලා දක්කහි පවුරආනිකත්යේ තියෙනවා. ජයිනාගමෙත් මහාවීදයන් කියන නමින් හඳුන්වපු ඒ අතීත ශාස්තූරහෙම ඉන්නවා. ඒම හිටියට පින්වර්ටන ඒක සම්පූර්ණයෙන්ම විකාඩ ගොඩක් ඒ අ මිත්‍යයා දුෘෂ්ටි අති සයිම්ම බහුලවතියෙන දෙයක් තමයි ජයින ආගම කෙලකින්නේ ජෛන ආගමී බුදු හා මුදුරුනෑ බුදුඋනා කළ ඒ අති වැරදි අදහසක් ගන්න පුළුවන්. වැරදි මතයක දුෘෂතිියක හිටනවාමසල් බුදුරජාණන් වහන්සේ නමක් ජයිනාගමක පහල වෙන්නේ නැහැ. ජයිනාග මැදහීමෙන් නිවන් අවබෝධ කළ හැකෙ කිසි සේත්ම බෑ නිවං වෙනුවට නිරේදං යන්න පුළුවන් පාර හදාගන්න ජයිනාගමින් ජෛනාගමස්සක ටහිුතුකළ. ඊළඟට හල තියෙන ප්‍රස්්නේ පින්වත් කල්්‍යානිමිත්‍යයන් වහන්සේ තන්හාව නිසා යන්න මීගමනී අපි මුල්ම භවයකටාවේ කෙසේද කියලා. පින්වත්ී ඔය ඇත්තන්ට ඕකට ඉක්මන්ට මුත්තරරි හොයාගන්න පුළා මෙන්න මේ පස්සන විස්තුම දුන්නා ඔබේ ගෙදර අඹගක් තියෙනව කළ හිතන්න ඔන්න ඔය අඹගහා. ඇතිවෙනකොටඒ අඹගස් පරම්පරාවේ මුල මභගා මොකක්ද දෙකෙ හොල දුන්න තෝකට උත්තරි අපි ඔබට දෙන්න පුළුවනි. ඒයන්නේ මීතින් අභගස් පරම්පරයි මුල්ම අභගා පටන්ගත්තේ කොහෙන්දගේ ැවුවොත් ඔය ඇත්තන්ට ඕකට. ත්තරය අ අපූරුවට හම්බ වන ඔබ ඒ ොයාගත දවසට ඔබට හම්බ වේ ඔබ නවතින්නේ හේතු පල්ධර්මයන්ගේ කියා කාරීත්තයක් කියල මේසක්වල අනිකුල් ලක්ස කෝටි ප්‍රකෝටිසක් වලවාසසාරා බැලුවහම පින්වර්ති මේක මුලක් හොයන්න අගක් හොයන්න බැරි හේතු පල්ධර්මයගේ කියා කාරීතයක් වූ මහා පට ලැවුණු පට ලැවිදි ගොඩක් ඒ පට ලැවිල්ල ලිහාගන්න තියෙන්නේ චතුරාට සත්්‍ය බෝධඥානය කළ සුන්න්නසන්න හැබැ ඒක ඔයා ඇතු බැරි කරගන්නේ තන්ාව නිසා අප කියන ගමනේ මුල්ම භවයකට ආවේ ක සේද කියලා ඔය ඇත්තන්ට උත්තර හොයාගන්න බැරිකා පශනයකට ගියොත් ඔය ඇත්තං උත්තර හොයාගන්න චතුරාර් සත්‍යයා බෝධඥාණයන් කෙලෙසුන් අසන ගමනැට ඔබට පුළුවන්ගේ කරන්න චතුරායි සතදායම අවබෝධ කරගන්න නැතුව අරිවිදියට හොයාන්නක් ියොත් අඹගස්සල මුල් අඹගා හොයාන්න හම්බවේ නෑ වගේ පින්ුවත්න සසරි කෙළ වරත් අන්න ඒ වගේමයේ. ඊරඟට හලතියෙන පස්නය තමයි, අවසරෑ පින්වා සාමින් වහන්සේ, අප නිතරම කුසල්දාම්හි යෙදෙන දැහැමින් ජීවත්ත නපවුලාක්. අපහට අවුරුදු පහක් පමණවන පුතෙක් සිටින අතර. අපගේ එකම දරුවා. අප සෑම්විටම උත්සාහකරන්නේ දරුවාට කල්්‍යානිමිත දෙම ඔපියං වෙන්නයි. පින්කන් සිදුකරමින් දරුවාට ආදරස්්‍යයක් වෙන්න අපි උත්සාහගන්නවා. නමුත් ස්වාමින් වහන්සේ. අපේ දරුවා තරමක් අකීකරු ස්භාවයකින් කටයුතු කරන්නේ ඔහුට අවස්සදේ නොදුන්නොත් අපහට පහර දෙන්න පවා ඔහු පෙළබෙනවා. ඒ අපට දුකක් වගේම බයකුත් දැන්වා ස්වාමීින් වහන්සේ එම ගි පැවතුන්. ගටෙන් පවටීද කියලා. සාමින් වහන්ස. මේ පහර දීම් නිසා දරුවාට අකුසලයක් රැස්සීද. මේ තත්ත්වේ මඟහරවා ගැනීමට ධර්මානුකූලව කළ හැකිදී මොනවාද. දරවා කීකරුවීම අපගේ පෙර අකුසලයක් විය හැකිද. අනිේ සාමින් වහන්ස මේ පිළිබඳව ධර්මානුකූලව පැහැත් ලික දෙන සෙක්වා. ඔබහන්සේට උතුම් චතුරහාරි සත් ධර්මය අවබෝධ වීවා කියලා. සත්පුරුස පින්වති මේ සංසාර බව ගමන් මගක්. අපි අතරට පෙර සංසාරරි මිතුරුත් පැමිණෙනවා සතුරුොත් පැමිණෙනවා හොඳ අය වගේම නරකය නානාපකාරකට්ටි අපිට මේ සංසාර ගමම්මගේ මුුණ ගහෙනවා. ඉපදින හැමෝූම හැමෝගේෙන් පසු පස්සේ අතීතයකගේතියෙන කුසල කරම ඕන තරන්තියන කුසර කරමත් තඕන් තරන්තියෙනවා. දර්ුවෙක් අකීකර උනයි කෙල ඒ ඔබ ගැටලුවක් කර ගන්නපා ඒක ඔබ ඔබේ ඉවසීමේ පාරිමිතාව කරගන්න දන් මේ අවවාධ කරන්න තිකස් සැරගින්. අවස්ස කියාමා අරද ගන්න දරුවගේ හිතන විදිිය වෙනස් කරන්න කොහොමත් අවුදු පහයකැන්තික කකීකරු වයිසකුත් වෙනවානේ. එන්නමුත් ඔය ඇත්තන්ට පුළුවන් මාර්තනය කරලා අවස්්‍ය විදිහයට අවශ්‍ය පැත්තටයොමු කරලා හොඳ මාර්ගයට ගන්න කොහ වෙලාකවත් දරුවා ගැන අකමැත්තා අපපසාධයක් ඇතිකරගන්න එපා ඒවාගේම අනාගතය ගැන කොහොමත් ඕනම දෙමාවපිය කෙනෙක් ඕනෑ ම කෙනෙක් දරුවගේ නාගතයේයට යම් කිසි ඒවාද රස් කරල දෙනව වගේීම දෙමවපියන් වයසට යනකොට අනාගතය දරු තමන් තමන් දිහා බැලුවත් නො බැලුවත් කාටවත් අතපා නැතුව ජීවත් එන්න පුළුවන් විී ආර්ථක සක්යකුත් හදාගන්න ඔබත් ඔබේ අනාගත ආතික සක්තිය ඒ විදියට නිර්මාණය කරගන්නට වග බලා ගන්න. සත්පුරුස් සපින් වර්නි. ඇ පහරදීම් ආදිය ඔබට පහදෙනවනන් දරුවා ඒකින් දරුවට අකුසලයක් රැස්සේ නමුකද මවපියන්ටයක කරන හින්දා. නමුත් ඔබ බොහොම කවුණාවෙන් ආදරින් කටයුතු කරන්න ඔය තත්ත්ේ ඔබට කල් නොයවාම මර්තනය කරගන්න පුළුවන් වෙයි. ඔබගේ කවුණාවන්ත මෛතී සහගත ආදනය වචනයට බොහෝ දේවා වෙනස්කාන පුළුවන් දරුව වනත් බොහොම ආදරින් ඔය ඇත්තූ කවුණුකාණ පෙන්වනකොට වෙනස් කරගන්න පුළුවන්කම ලැබේවී. විදිහයට පිංවර්ත්නි අදට හපු දහම්ගැටලු අවසංවෙනවා. ඔ ඇත්තු ඇසූසිියලුම් ප්‍රසන වලට පිළතුූ ලබාදුන්න මෙතෙක්වේලා ධර්මස්වනය කරමින් චරිත කරගත්තපුන්න සම්බාරෝ මියගී ඥාතිී නැටී කාන්තිීං අනමෝදං වීවා. දෙවියන්ටී කාන්ති මීපින්ං අනමෝදං වීවා. නිව දකින්නට මේ පින් හතු සම්පත්ම වී වාය කල නිවනම අරමුණ කරමින් සාතුනාධයක් පත්තන්න. පින්වත්නේ අද දවසේදීත් ්‍රත්න පුර පිංච සුපින් මත්‍රාපාරික ජයලාපය ම සිංහ මැත්තුම් මත්නය ද රවා නිර්මාණය කළ මිනිපුර අමාසාන්්‍ය තපු අනාරන්න සේනාාසනය අප පවියම ගුරු පනුරා කර පූජය කළ මේ උතුන් පින් බිමේසිත හැත්තය නවන සජීවී තර්ම සාකච්ඡාවාරය මේ අවසං වූයේ අද අපි අප රැකේ පඥාසර පඩි හ මුු මාතර ම ප හ ද . මලෙසියවුල් දෙෙන මෙසලු කටයුතු සඳහා සහයෝගී දකමින් කටයුතු කළ පින්වන්ත ඔබ දෙෙන අටම විප මහා සංඝරාත්නයට දාය කාරකාදී පින්වතුන්ට නිතුක් නිරෝගී දීරි කාවිස ලබේවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානා ගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිීතුවා චිරන්රක්කාන්තුතුවන් සදා. තෙරුවන් සරණයය.